නාවික හමුදාවේ සියලුම උසස් නිලධාරී මහතුරුන් අනිකුත් උපදේශක මහතුරුන් ඇතුළු සියලුම සසු මහතුරුනි මහත්මීනි බොහෝම කාලෙක ඉඳලා බලාගෙන ඉඳලා මේ දේශනේ පවත්වන්නට අවකාශය ලබා ගත්තේ ඊයේ අදයි දවස් දෙක තමයි තිබුණේ නමුත් මට ඊයේ කොළඹ දේශනයක් තිබුණු නිසා අද උදේ වරුවයි රාත්‍රියයි දෙක මම යොදා ගත්තා ඊරායි රාත්‍රිය එළි වෙනකන් ඇවිල්ලා මට නිදිමත චුට්ටක් තියෙනවා නමුත් නිදිමත තිබුණත් කිරිබත් වළඳපු හින්දා මම හිතන්නේ ඒක ඇරිලා යයි සන්තෝෂයෙන් වැඩක් කරනකොට මේ නිදිමත තිබහ බඩගිනි ඒව දැනෙන්නේ නැහැ කම්මැලි නැති වුණාම දැනෙන්නේ නැන්නේ කම්මැලියාට තමයි තමන්ගේ වැඩ පස්සට දාගන්න ඕන නිසා නිදිමත මහන්සිය පාළුව කාන්සිය බඩගින්න පිපාසය මේවා දැනෙන අවශ්‍යතාවය තියෙනවා නම් මේවා නොදැනී යමක් කරන්න පුළුවන් සමහරට ඔබ සේවා ජීවිතේ හැර හිතලා බලන්නකෝ ඇතැම් ඇතැම් තෘප්තියින් සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ධනය හොඳම උදාහරණෙ මේ දවස්වල තියෙනවානේ ඔය ටවුන් එකේ මොකද්ද ප්‍රදර්ශනය ජාති කුල ගෝත්‍ර මොකක්වත් නැතුව බලන්න ඉන්නකෝ ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ කියලා කාටවත් නිදිමත නැහැ කාටවත් මහන්සි නැහැ උදේ මන් දැක්කා බස් එකේ පාපුවරුවේ ඉඳලා අල්ලගෙන නිදාගෙන යනවා අර ගස්වල රිලව් වගේ එල්ලි වෙනකන් දඟලලා 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 නිදි වරාගෙන බස් පුවරුවේ එල්ලිලා යනවා නිදාගෙන ඒ අනවශ්‍ය දේ අවශ්‍යතාවයක් හැටියට අරගෙන සුත්තිය සඳහා නිදිමත නැතුව වැඩ කරපු අය අද බලාගත්ත හැකියෝ තව ටික වෙලාවකින් මොකද වෙන්නේ කියලා ඕනෑ නිකියපුවාම නිදි මත එනවා මතක තියාගන්න මං එකම නිලයක් හෝ පුජ්‍යලයක් හෝ අතාරින් නැතුව අද පොඩි කාල සීමාවක් තියෙන්නේ මං පැය 4ක් කතා කරන එක පැය 2කින් කියන්න තියෙන්නේ මම මේක සාරාංශ කරලා කියනවා එක්කෙනෙක්වත් අතාරින්න හොඳ අවධානයෙන් අවබෝධයෙන් සංයමයෙන් අහගන්න වෘත්තීය ජීවිතයට වඩා ගෘහීය සමාජ ජීවිතයට මම මේ කතා කරන්නේ. ඒ දෙක වැරදිච්ච හැටි වෘත්තීය කරන්න බැරි වෙනවා වෘත්තීය වර්ධිනවා. සියලු දෙනාම අවසානයේ ඉතුරු වෙන තැන නතර වෙන තැන තමයි ගෘහීය සමාජ ජීවිතය. වෘත්තීයෙන් සමුගෙන යනවා. සමුගෙන ගිහිලා ජීවත් වෙන්න තැනක් තියෙන්න ඕනේ. ඒ කාල සීමාව වටිනාවන්ත විදියට ගෙවා ගන්න ඉඩ කඩ හදාගෙන තිබුණ නැත්තම් පරාජිතයේ හැටියට මරණයට යනවා. ජෝවාබේවික මහත්යාවක්. එයා මැරිලා ආදාහනය කළානේ. මිනිය කියන්න ගයක් තිබ්බේ නැහැ. පාරේ තියලා ජයරත්න මල් ශාලාවේ ඊට පස්සේ කලා භවනට ගෙනිහිලා කලා භවනේ තියලා කලාකරුව විහිං එතුමාගේ අවසන් කටයුතු කළා. දරුවන් හිටියාට දරුවෙක්වත් මල්ලන් හිටියාට මල්ලෙක්වත් නෑයන් හිටියාට නෑයෙක්වත් එතුමාගේ අඹුඩ ගහලා රඟපාපු චිත්‍රපටි බලලා මහත් ඔල්වර සංහඬ දීපු කලාකරුවවත් රසිකයෝවත් අවසානේ නෑ. වාසනාවට වගේ යාල කලා සංගමයට බැඳිලා හිටපු හින්දා
ඒ සංගමේ සමාජිකයන් විසින් සියලු කටයුතු නිමා කළා. ජාතිය කුලය ගෝත්‍රය අඳුරන්නේ නැති දරුවෝ නන්නත්තර වෙලා. අප්පච්චි අඳුරන්නේ නැති තැනට ඇවිල්ලා. අප්පච්චි මිහිදන් කරන්න ඕනෑයි කියන තැනකට නෑ. මලගමට නෑ. ඒ තැනට පත් වෙලා. අච්චර ජනප්‍රිය මිනිහාට එච්චර දෙයක් වෙන්න පුළුවන් නම් ඔබට මට හෙට දවසේ මොනවා වෙයිද දන්නේ. ඔබට වඩා ලොකු නායකත්වයක් තිබිච්ච හමුදා ප්‍රතිතුමා අද යම් තැනක ඉන්නවා. පොඩි වැරද්දක් සමහර විට ජීවිතේ සිදු වුණොත් ඒ වරද ඔස්සේ මිනිහෙකුට විවිධ තැන්වල හිර වෙන්න වෙනවා. සමහර විට සමාජයේ නපුරු විදියට දැක්කොත් තැන් තැන්වල හිර වෙන්න වෙනවා. මේ හැම එකක්ම ඔළුවේ තියාගෙන ජීවිතයට ලොකු බරක් දීලා ඒ ජීවන ගමන පලදායි විදියට හරාත්මකව ගෙවන්න අවැසි දේ මං කියනවා. මගේ මහන්සිය, ශ්‍රමය, කාලය මේ ඔක්කොම වැය කරන්නේ ඔබ වෙනුවෙන්. මට ගොඩාක් 30 වෙනිදා උත්සවයකට සූදානම් වෙමින් ඉඳිදි තමයි මේ දින යොදාගෙන තියෙන්නේ. ඒ සියල්ල අතපසු කරලා මේ කටයුත්තේ යෙදෙන්නේ. මං ඒ සියලු උත්සව සංවිධානය කරන්නෙත් මිනිසුන්ගේ යහපත පතාන්. මං ආසයි තාරුණ්‍ය වයසේ බොහෝ පිරිසක් අමතන්න හම්බෙන තැන්වලට නාකි අයට බණ කියලා හෙම්බත් වෙලා ඉන්න අපිට තරුණ පහේ පිරිසකට බණ කියන්න හම්බෙන එක හරි වටිනාකම. හේතුව තමයි අරගොල්ලන්ගෙන් සමාජයට වෙන්න තිබිච්ච කරදර සියල්ල වෙලා ඉවරයි. දැන් අය පණින්න කඩුළු නෑ ඒගොල්ලොන්ට. දැන් මරණය වැළඳ ගන්න ආසන්න. හැබැයි ඔබ දැන් තමා කඩුළු කොටු පණින කාලේ. ඒ නිසා ඒ අයව හසුරුවන්න, ඒ අය හීලෑ කරන්න තියනවා නම් ගොඩක් හොඳයි. ඒ පින බලාපොරොත්තුෙන් තමයි ආවේ. ඒ නිසා මටත් තින් ඔබටත් තින් අපි හදාපු වඩාපු තනාපු සියලු දෙනාටත් තින් මම මේ කියන ටික අහලා ජීවිතේ හදාගන්න. අපේ කුමාර් සර් බොහෝ කාලයක් පෙරුම්පුරලා අවස්ථාව අරන් දුන්නා. නැවියෝ නාවිකයෝ හැටියට තරණය කරන ඒවා අතර ඔබට පේන්නේ නැති නැවක් තියෙනවා තරණය කරන්න නොපෙනෙන සාගරයක. නන්දාමාලනී කියන්නේ රුවල්ලිරි ගිය නෞකාවේ නියමුවානනේ නොගිලි දල රල පෙළ අතරේ මහා යනොහැකිය ගොඩ බිමකට රුවල්ලිරි ගිය නෞකාවේ. ඔයාලා තරණය කරන නැවට වඩා බරපතල එකක් ගැන කියන්නේ. සමාජය නැමති මහා සාගරේ විවාහය නැමති නැව සතුට නැමති දූපත දක්වා තරණය කරනවා. ඒ තරණය කරන අතරවාරයේදී සමාජයේදී එන බොහෝ කුණාටු විවාහය නැමති ඒකකයට බලපානවා. අතරමගදී කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන්න එනවා. ඒ එන වෙලාවට අඹුවයි සැමියයි දෙන්න ධෛර්ය සම්පන්නව මූණ දුන්නේ නැත්නම් විවාහයේ සොඳුරු තර එකක් වෙන්නේ නැහැ. දවසක් ලොකු කුණාටුවක් එනවා. කුණාටු ඇවිල්ලා බිරිඳ ඇඳගෙන ඉන්න වස්ත්‍රය ගැලවිලා යනවා. ස්වාමියා දිහා බලන, කපිතාම්බරයා දිහා බලන, මූලිකයා දිහා බලන බිරිඳ ලැජ්ජාවෙන් විලිබරව බිම් බලා ගන්නවා. ඒ වෙලාවේ ස්වාමියා හිතනවා මං ඉදිරියේද ලැජ්ජා බය ආරක්ෂා කරගෙන
හුදකලා වෙච්ච මන් ළඟත් විප්ප වෙන අය ලෝකයේ ඉදිරියේ කොච්චරනම් හිරියොත ප්‍රකින් නැද්ද සෝබා දහමටවත් ඇයත් මා දැම්මැරුණත් ඇගේ නිරුවත නොපෙන්වා මැරෙන්න සලස්සන්න ඕනයි කියලා ඉරිචිරුවල රෙදි කෑල්ල ඉරලා අරගෙන ඇගේ ඉනේ බඳිනවා තිබහයි කියලා ඇය අඬනවා ඒ වෙලාවේ දෙන්නේ හොඳම දෙයක් මයි කියලා හිතලා වහින වැස්සට අතාල්ලගෙන ඉඳලා වැහි වතුර අතට පුරවාගෙන බිරිඳට පොවන ඒ වෙලාවේ බිරිඳ කියනවා නොමලයුතු සිදත් බෝසතුන්ගේ කුල පරම්පරාවේ ඔබ තනි ගෑණියක් වෙච්ච මං අතහැරලා බෝසතුන් අබිනිෂ්ක්‍මණය කළා වාගේ ඔබ අපිට යන්න මාව අතාරින් මං වෙනුවෙන් විශ්වයට යමක් කරන්න ඒ සඳහා ජීවත් වෙන්න කියලා කියනවා ගෑණි මිනිහාගේ ගෞරවයේ තියෙනවා මිනිහා ගෞරවයේ තියෙනවා වගේම ස්වාමියා විසින් බිරිඳගේ ගෞරවයේ තියෙනවා අඹුවත් සැමියා දෙදෙනෙක් නෙවෙයි ගෑණි මිනිහායි දෙදෙනෙක් නෙවෙයි දෙදෙනාගේම විය යුතු කාර්ය කොටසක් තියෙනවා නම් ඒ කාර්ය මනාකොට සුරැකි තැන තමා යහපත් ගමනක් යා හැකි කියලා මේක කියනවා එහෙනම් තරණය කරන්නට තියෙන මේ මහා සමාජය ඇතුලේ ඔබට මට පේන්නේ නැති ගොඩාක් කුණාටු ඒවාට මුහුණ දෙන්නට නම් සත්භාවයෙන් පවතින නීතියක් ආචාර ධර්මත් දැක දැන අඳුනාගෙන යා යුතුය ආමග කෙටි යා යුතු මග දුරයි සිහියෙන් නුවණැසින් තරණය කළ යුතුයි කියලා නේ කියන්නේ මම ඔකට කියන්නේ එහෙම නෙමෙයි ආ මග දුරයි යා යුතු මග කෙටි වෙන්න හෙට මැරෙයිද දන්නේ නැහැ මං අවුරුදු 43ක් ඇවිල්ලා තියෙනවා දැන් මේ දේශනේ කළා අපිට යනකොට සමහර විට හැප්පිලා මැරෙන්නත් බැරි නෑ ඒ තරම් වේගෙන් යන ලංකාවක් තියෙන එඳ පුංචි ගමනක් තව ඉතුරු වෙලා තියෙන කියලා හිතේ තියාගෙන ඒ ගමන ඇතුලේ කරන්න තියෙන දේ අන්සු මාත්‍රයක්වත් සමා නොකොට කරලා නිමා කළා නම් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් එඳ කල් දාන්න එපා ඒක මං හෙට ඉගෙන ගන්න අනිද්දා ඉගෙන ගන්න මං තව විවාහ වෙලා නැහැ විවාහ වුණාට පස්සේ ඒ ටික ඉගෙන ගන්න කියලා හිතන්න එපා අද කළ යුතු දේ අදම කරලා ජීවිතේ හදන්න මහන්සි ගන්න එතකොට දිනන්න පුළුවන් වෙන්නේ මේ පැටිය වැඩ නැහැ කොලර් මයික් එකක් තිබ්බට මට මයික් එකකුත් නැහැ ඒ නිසා වැඩක් නැහැ මට අර මේ वायर के तीन माइक के देने वो एक आरंगी है समाज आचार धर्म निगन गानती है सिविल नीति होने में ने आचार धर्म कैडू मैं इससे आचार धर्म के ना कथा करा सिविल नीति नीति पोते अभी तो वो मनावे ने බුදුහාමුදුරුව දේශනා කොට වදාළ මහම්මත්තුමා දේශනා කළ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ ජෛන මහාවීරතුමා දේශනා කළ ඔබ අදහන මෙතන ඉන්න කුමන කෙනෙක් වුණත් ඒ ඉන්න සියලු දෙනාම මොකක් හරි ආගමකට දර්ශනයකට ඇතුළා ඒ ආගම දර්ශනය ඇතුළේ ජීවත් වෙනකොට ගරු කළානන් ශාස්ත්‍රූවරයා කියන දර්ශනයට වැරදි වෙන්න මම ඔය ආගම් ඔක්කොටම ගරු කරනවා බෞද්ධ දර්ශනය මගේ ජීවිතයට වැඩිය මම ආදරය කරනවා හැබැයි එහෙමයි කියලා අනිත් එක ආගමක්වත් විසිකන්නෙත් නැහැ මං ගාව බයිබලෙත් තියෙනවා හල් කුරානෙත් තියෙනවා මං අල් කුරානෙත් කියවනවා බයිබලෙත් කියවනවා
භගවත් ගීතාව මේ දවස්වල විශ්වවිද්‍යාලේ අපිට උගන්වනවා. ඒ හැම එකම උගන්වනවා මිනිහෙක් හැටියට සමාජයේ ඉන්නේ කොහොමද කියලා. ඉඳ හරි වටින්. පින්වත් ඔබට මේ කියන ටික මං හිතන්නේ මුළු ජීවිතේටම වටේ කියලා මං විශ්වාස කරනවා. අපරාධ සිද්ධ වෙන්නේ ප්‍රධාන කාරණා තුනක් ඉඳලා. මොනවද? මොනව ලබන්න ඔට්ටු වෙනකොටද? අපි ගහගන්නේ, අනගන්නේ, කොටාගන්නේ, මරාගන්නේ. මේ මේවා ලබන්න. මොනවද ලබන්න හදන්නේ? ඈ? ඔව්. අපි ධනෙට ඔට්ටු වෙනවා. නාවිකාම් දාට වෙලා තියෙන දේ ධනෙට දෙවෙනි කාරණේ බලයට තුන්වෙනි කාරණේ මොකක්? ලිංගිකත්වයට ධනෙට සහ බලයට සහ ලිංගිකත්වයට මේ වයින් එහා කොහේ හරි ගහගත්තා නම් මට කියන්නකෝ බලන්න. නෑ ස්වාමීන් වහන්සේ අර අතන ගහගත්තේ ඒකට නෙමෙයි කියලා. එහෙම නෑ, ලංකා පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳලා පේමන්ට් එකේ ඉන්න යාචකයෝ දක්වා ගහගන්නේ ධනයයි බලයයි ලිංගිකත්වයයි වෙනුයි. ඔය උසාවියට ගිහිලා බලන්නකෝ ඕනෑම ලංකාවේ තියෙන අධිකරණයකට. අධිකරණයේ ඉන්නේ මේ කාරණා තුනෙන් එකකට ගැටිලා හෝ දෙකකට ගැටිලා, එහෙම නැත්නම් කාරණා තුනම සඳහා ගහගත්ත අය. ඇයි මේවට ගිජු? බුදුහාමුදුරුව මේවට ලස්සන වචනයක් කිව්වා. කෝක අල්ලන්නද කියලා බය හිතෙනවා. ධනයයි බලයයි ලිංගිකත්වයයි ධනයයි බලයයි ලිංගිකත්වයයි මේවට ලස්සන වචනයක් බුදුහාඳුරු අනුදැන වදාලා කෑම කියලා. මිනිස්සු ගහගන්නේ කෑම හොයන්න ගිහිල්ලලු. ගැටෙන්නේ කෑම හින්දලු. ආරවුල් සිද්ධ වෙන්නේ කෑම හින්දලු. ඇත්තද? මේ කියන කාරණා තුනටම කෑම කියලා කිව්වට කමන්නේ නැද්ද? කමක් නැහනේ. කමක් නැහැ. මේවට අපි කියනවා කෑම කියලා. බුදුහාමුදුරුව දූරදර්ශීව බලලා කිව්වේ. ඒකට තණ්හාව කියලා වචනයක් තියෙනවා. අපිට තේරෙන ලේසි වචනේ කෑම. කෑම කන්නේ කොහෙන්ද කියලා කියන්නකෝ මට. කොහෙන්ද කන්නේ? කෑම කන්නේ කටෙන්. කෑම කන්නේ කටෙන්. බයයි ලැජ්ජයි වයි කියන්නේ. කෑම කන්නේ කටෙන්. කටවල් කීයක් තියෙනවද? දැන් අපි කටෙන් කියලා කිව්වහම ධනෙයි බලයයි ලිංගිකත්වයයි මේවා ඔක්කොම කටෙන් කෑ හැකිද? කටෙන් කෑ හැකිද? පුළුවන්. කටවල් ගාන බලා ගන්න ඕනේ. කටවල් කීයක් තියෙනවද? ඈ? පහයි. වෙන උත්තරයක්? නමේ දොරවල්. කාපු අපිට වෙන. කටවල් තියෙනවා හයක්. ඔව්. කටවල් තියෙනවා හයක්. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සහ මනස.
බරපතලම එක තමා මනස. අනිත් පතවල් වලින් එක දවසක් එක මොහොතක් රස විඳි යමක් තියේ නම් එය නැවත 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 විඳපන් ය කියා බල කරන්නේ හිතුවක්කාරකම් කරන්නේ මනස. මෙතන කසාද බැඳලා ඉන්න සියලු දෙනාම හිතලා බලන්නකෝ. ඔයාලා බැන්දේ ऐहिंदा ඇහැට මූලිකත්වයේ දීලා ඇහැ විසින් තෝරන ලද එක තමයි අපි සම්බන්ධ කරගන්න. ඇස විසින් තෝරනවා. ආයේක හොඳයි. එක දවසක් දැකපු එක ඊට පස්සේ කියන්න පටන් ගන්නවා. ඒක හොඳයි අරකට වඩා ඒක හොඳයි. ඒ නිසා ඒක ගණන් කියලා කියලා බලහත්කාරකම් කරලා අපි එතෙන්ට තල්ලු කරනවා. පල්ලුකලයින් පස්සේ අමාරු වැටුනාම අයිතින් කරන්න දෙයක් නෑ. මේ කටවල් හය සංයමයෙන් ක්‍රියාත්මක වුණේ නැත්තම් අමාරු වැටෙනවමයි. මට කියන්නකෝ, ඔයාලා බැඳලා ඉන්න විවාහ වෙලා ඉන්න එකම බිරිඳක්වත් ඔයාලා අඳුරනවද කියලා? අඳුරන්නේ අඳුරනවා. නෝනාව අඳුරනවද? නෑ. බිරින්දාවරුන්ගෙන් ඇහුවොත් එහෙම මහත්ය අඳුරනවාද කියලා? ඒත් අඳුරන්නේ. අවංකෝ මං කියන අසත්භාවයෙන් මං අඳුරන්නේ නැහැ කියලා. නෑ අඳුරන්නේ, මං මයි ගෑණි අඳුරනවා කියලා හිතේ ඇති. හිතේ තිබුණාට අඳුරන්නේ නැහැ. මිනිහෙක් කියනවා දවසක් ගෑණි මැරිච්ච දවසලු ගෑණි අන්ධ බව දන්නේ. ඒ කියන්නේ අඳුරගෙන ඉඳලා නැහැ කියන එකනේ. ඒක තමයි න්‍යාය. ඕනෑම ඔයාලා හෘද සාක්ෂියෙන් අහලා බලන්නකො සියලු දේ නෝනට කියලා තියනවාද කියලා? නැහැ. බිරින්දාවරුත් එහෙමමයි. සියලු දේ කියලා නැහැ. ප්‍රේමවන්ත කාලේ ඔයාලා හිතේ තියාගෙන ඉන්නවනේ අඳුරගෙන ඉන්නවා කියලා? නැහැ. විවාහයේදී ඊට පස්සේ ආපිට නැකත් බලලා පොරොන්දම් බලලා බලන්න තියෙන කෙහෙල් මල් ඔක්කොම බලලා ඊට පස්සේ අරුන්දගේ පතිවතත් බලලා නැත්තම් ඩිවෝස් කරනවා. වැඩිපුරම ඔය උසාවියේ ඩිවෝස් කරන එකේ ඉන්නේ රාජ්‍ය සේවකයෝ ව්‍යාපාරිකයෝ. ගොයියෝ නැ. ගොයියන්ට එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? මෝඩයි කියලාද කියන්නේ? නෑ. අරගොල්ලන්ට වඩා අඳුනගෙන තියෙනවා. ඒගොල්ලන්ට වඩා විශ්වාසය තියෙනවා. එහින්ද ඒගොල්ලන්ගේ දන්නා අඳුනන බව වැඩි නිසාත් විශ්වාසය වැඩි නිසාත් ඒගොල්ලෝ ඩිවෝස් කරගන්න සරල ප්‍රශ්නයක් වුණොත් ඒක විසඳ ගන්න දන්නවා. අපි පඬිත වැඩි. අරයව අඳුරන්නේ, මෙයා මෙයාව අඳුරන්නේ. අනිත් එක්කෙනා ඊට පස්සේ ගැටෙනවා. ඊට පස්සේ විවාහය දෙදරලා යන මේ කටවල් හීලෑ කරන්න අඳුනා ගන්න අපිට උගන්වන්නේ පූර්ව ගුරුවරු. කවුද? පුබ්බාචාරිය කියන්නේ කාටද? අම්මටයි තාත්තටයි. පුබ්බාචාරිය කියන්නේ අම්මයි තාත්තයි. ඒ දෙන්නානේ උගන්වන්නේ ලෝකෙ ගැන. ඔය අනෙක් ගුරුවරුන්ට උගන්වන්න හම්බෙනකොට චතුර භාෂාවක් කතා කරන්න දන්න, ලෝකෙ ගැන අඳුරන, ආචාර ධර්ම පිළිපදින, ශිෂ්ටාචාරයේ ගරු කරන කොල්ලෙක්නේ අපිට ගුරුවරයෙක් හැටියට උගන්වන්න ගෙනල්ලා දෙන්නේ. උට උගන්වන්න දෙයක් නැහැ, යන්තම් පෙන්වන්න විතරයි තියෙන්නේ. කාලා ඉන්නේ රට. චූටි උනාට ඔයාලගේ පොඩිය උඹ බලන්න. චූටි උනාට ඌ මොනවද නොදන්නේ?
ප්‍රශ්න අහයි කෝටියක් විතර ගියපු ගම බොරු කියන්න බෑ බොරු කියලා බේරෙන්නත් බෑ පුන පුන අහනවා අවසානේ කටවහ ගනින් කියන්න විතරයි වෙන්නේ එතනින් එහාට අහන්න නැතු ඒ තරම් ළමයි තාර්කිකයි ඒ තාර්කික තැනට ගෙනාවේ අම්මයි තාත්තයිම ලෝකෙ අඳුන්නලා දීලා ඒ දෙමව්පියන්ට ඒ කුසලතාවයේ තියෙනවා අපි දැන් ලොකු වෙච්ච කාලේ හිතලා බලන්නකෝ උතුරු නැගෙනහිර සේවය කළා රට පුත් සේවය කළා දෙමළ භාෂාව දන්නේ කී දෙනාද මෙතන දෙම භාෂාව කතා කරන ගුප්ත සංවිධානයක් එක්කන්නේ අපි ගැටුනේ මේ මිනිස්සුන් වනේ අතඩංගුවට ගත්තේ මේ මිනිස්සුන් වනේ මැරුවේ සාධාරණව මැරුවා නම් සාධාරණව අත්අඩංගුවට අරන් ඉර කෙරුවා නම් ඒ මිනිහාගේ තොරතුරු ඇහුවේ කොහමද? භාෂාවක් නැතු හස්ත මුද්‍රාවේ සකල සොල්දාදුවෝම ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ ඔක්කොම හරිනම් අවම වශයෙන් ඉංග්‍රීසි නෙමෙයි දෙමළවත් දැනගෙන ඉන්න තිබ්බා එහෙනම් තමයි යුද්ධ සාධාරණ දෙමළවත් දැනගෙන හිටියන අපි දන්නේ අම්බුද සුම්බුද දන්නේ කියන්නේ ගැහුවා කනට අපිට තේරෙන්නේ නැති එක නෙමෙයි ඒ ගැන අවබෝධයක් නෑ අපිට හැබැයි අපි යුද්ධේ දිනුවා කොහොමද දිනුවයි කියලා මං සතුටු වෙන්නෙත් නෑ දිනුවා නම් අපි මීට වඩා ඉහළ ඉන්න ඕන තවත් පැරදිලා තියෙන ඒ සම්පත් තවත් පරාජිතයි තවත් ණයයි හෙට දවසෙත් තවත් ණයයි එළියට එන්න බෑ ඒකට තමයි අපිට ආචාර ධර්ම ඕනේ කටවල් පරිස්සම් කරගන්න නැතුව ලංකාවම කාබාසනියා කරලා කාලා දාලා තියෙන්නේ ධනෙටයි බලයටයි ලිංගිකත්වයටයි තියෙන පෙරේතකම හින්දා හැබැයි අපේ අම්මලා බාල කාලේ අතුව හීලෑ කරලා සංයමයෙන් තියන්න ලොකු මහන්සියක් ගත්තා ඒක මේ ඔබට විතරක් නෙමෙයි මං කියන්නේ මුළු ලංකාවටම මහරජුරුවන්ගේ ඉඳලා අර යාචකයෝ දක්වා ඔක්කොටම මම මේ කියන්නේ ඒ හීලෑ ගතිය අම්මයි අප්පයි පෙන්නාපු අපි ළඟ නැහැ අම්මට ගරු නැති අප්පට ගරු නැති ජාතියක් තවත් මිනිහෙකුට ගරු කරන්න හිස නමන්න ඔළුව නමන්න ලෑස්ති නැහැ. ඒ නිවට ගතිය තියෙනවා. අපි ඔළුව නමන්න ඕනේ ඇත්තට. ඒක නිවටකම නෙමෙයි. අසත්‍යයට ඔළුව නමලා කොන්ද පන නැතුව ඉන්න එක තමයි නිවටකම. එනිසා ජීවිතේ දිනන්න නම් අපි ඉගෙන ගත්ත යමක් තියෙන්න ඕනේ. අපේ අම්මට අප්පච්චිට ගරු කරන ස්වභාවයක් තියෙන්න ඕනේ. ලෝකෙම දරුවෝ හදන්නේ එකම භාෂාවක් භාවිතා කරලා අපේ ලෝකෙම අම්මලාට පොදු භාෂාවක් තියෙනවා බලන්නකො මානවීය සමාජය එකයි කියලා කියන්නේ ඒක ඒකට ජාතියක් නැහැනේ මිනිස්සු කියන එකට මිනිස් කියන එක කුලයක් මිනිස් කියන්නේ කුලය සත්ව කියන්නේ ජාතිය මේ සත්ව කියන ජාතියේ උත්තම කුලය තමයි මිනිස් අපි ඒ ගොඩේ ඉන්නේ හැබැයි කපටි කෛරාටික ආනාදියෝම ඉන්නේ ඒ කුලය ඇතුලේ අනිත් සත්තුන්ගේ එහෙම නැහැ අලියා සහිතා ඔය සතා සිව්පාවා වුණත් සරපයා වුණත් අපිට වැඩිය හොඳයි අඳුන ගන්න හරි ලේසි අඳුරන්න බැරිම අපි ඒ අඳුනන්න බැරි මේකාව අපේ අම්මලා අප්පච්චිලා ලස්සන භාෂාවක් භාවිතා කරලා හීලෑ කරනවා මොකද්ද පොදු භාෂා ඔය බබාලා හදන අය දන්න ඇති දැන් භාෂාව දාලා තමයි හැදුවේ
මතක නැද්ද? භාෂාව මන් දන්නේ හඳුන්නේ හැදුවා. භාෂාව සංගීතය. මේක ඕනෑම කෙනෙකුට තේරෙනවද? නේද? හින්දි ඇහුණත් අපි නටනවා, ඉංග්‍රීසි ඇහුණත් නටනවා, දෙමළ ඇහුණත් නටනවා, ඕනෑම එකට නටනවා. ඒකෙ දෙකක් නෑ. සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ. මං එනකොට ඊයේ තේලියගේ සින්දුවක් කියනවා. රෙඩි තියන්න හිතුණා මට. සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ නිරතුරු උඹට පොවන්න. කට විලි ලැජ්ජා තියනවාද කියලා බලන්නකෝ. ලියපු එකත් එහෙමයි, කියපු එකත් එහෙමයි. ඒ ගොරෝසු නින්දිත සංගීතෙ නෙමෙයි මං කියවුවේ. මානවීය සංගීතයක් තියෙනවනේ. ඒ මානවීය සංගීතයෙන් මිනිස්සුන්ව හදන්න, උගන්වන්න, නිර්මාණය කරන්න විශ්වයේ තියෙන ඕනෑම විෂයක් උගන්වන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා. අපේ අම්මලා ඒ නිසා සකලම ලෝක මාතාවරුන් ඒ භාෂාව භාවිත කරලා දරුවෝ හදනවා. අම්මට තමයි ඒ වගකීම තාත්තා පවරන්නේ. දරුවෙක්ගේ අයිතිය තියෙන්නේ කාටද? ළමයේගේ අයිතිය තියෙන්නේ කාටද? ඈ? මේක අයිති කාටද? කාටද අයිති? මව්පියන්ට. අධිකරණයට? ඈ. අධිකරණෙන් දැදුවේ බබා. අධිකරණෙන් නෙමෙයි බබා හැදුවේ, බබා ගෙදරින් හැදුවේ. මං අහන්නේ මානව ලෝකෙ ගැන, නීතිමය ලෝකෙ ගැන නෙමෙයි අහන්නේ, මානව ලෝකෙ ගැන. මානව ලෝකයේ මානවීය වශයෙන් සත්ව ජාතියක් හැටියට ළමයාගේ අයිතිය දෙමව්පියන්ට තියෙන්නේ. දෙමව්පියෝ දෙන්නාගෙන් කාටද? ඈ? මං කිව්වන්නේ සර් අම්මයි අම්මට අප්පට නෑ කියලා. මං හොඳට පෙන්නන්නද? කොබාන්ද තාත්තට කියන අය අතුස්සන්. බබා අයිති තාත්තට කියන අය අතුස්සන්. අත් දහයක් පහළොවක් ඉදර තියෙනවා. අම්මට කියන අය අතුස්සන්. ආම් බලන්න 50ක් විතර දැන් තියෙනවා. එතකොට අනික් අය අම්මට අපට නැති උ. ඈ? ඔක්කොම 65ක් විතර ඉස්සුවා, අනික් අය එක්කටවත් නැහැ. ඕන් ඔය ආනදාගේ න්‍යාය හින්දා තමයි ලංකාවට පාතූර් භූත වෙන්නේ. එක යක්කු. ග්‍රීසි යක්කුයි අරුණුයි මෙවුනුයි ඔක්කොම එන්නේ එලවට මෙලොවට නැති අය හින්දා. කෙලින් කියන්න ලොකු උත්තරයක් මේ අහවල් එක මංගේ. මං ඇහුවේ දෙන්නගෙන් කාටද කියලානේ. එතකොටත් දෙන්නටම කියනවාද? දෙන්නටම අයිතිනේ. මං ඇහුවේ මූලික අයිතිය කාටද කියලා. එහෙම කන්නේ නැද්ද? එන ඔයාගේ නෝනා ගෙදර ඉන්න කාලෙත් බබාලා හම්බෙන්නේ පැයුන්දට. කදුරු පොට හරි පෑගිච්චින් දහම්බුනේ. නැත්තං හම්බෙන්නේ නැහැ. බිත්තරේ අයිතිය තියෙන්නේ මහත්තයාට. මහත්තයාගේ බීජේ තමයි නෝනාගේ බඩේ තැම්පත් කරන්නේ. ඒ බීජ ගුණය ඉතා හොඳ වුණොත් අම්මා විසින් ඒ බීජෙන් ඒ දරුවා නිර්මාණය කරලා දෙනවා. හම්බුණාට පස්සේ මොකද කරන්නේ? DNA එකක් කරලා බලනවා කාගේද කියලා. එතකොටනේ ඒත් යන්නේ මේ බබා මෙයාගේමයි කියලා. සමහර විට ඒත් යන්නේ නැද්ද කියලා ඒ කලාතුරකින්. නැත්තං ඒත් යන්නේ ඒ තාත්තගේමයි කියලා. පියසිරි නම් පියසිරිගේ.
පියසිරිතයි ආйти මේකව. එහෙනම් පියසිරි හොඳ වුණොත් මූලිකම සිද්ධාන්තය හැටියට ළමයා හොඳ වෙනවා. ඒ වගකීම අම්මට ඊට පස්සේ දෙනවා ලෝකයට ගැළපෙන ආචාරශීලී සත් ගුණවත් බුද්ධිමත් එකෙක්ම හදාපන් කියලා. ඊට පස්සේ අම්මා කරන්නේ තාත්තා දුන්නු සම්පත්තිය භාවිතා කරලා ලෝකෙන් තව මෙවලන් එකතු කරගෙන ඌව මරන්න නැතුව අම්මා හදනවා. හදලා ඉවරලා අපිට තාත්තට පෙන්නනවා ඔබ දුන් දෙයින් මම නිර්මාණය කළ ළමයෙක් කියලා. හරියට වඩුවයි දැව සපයන්නයි වාගේ. තාත්තා දැව සපයන්නලු අම්මා වඩු බාසුන් නැහැලු. ඒ කියන්නේ තාත්තා දෙන දැව જાතියෙන්නේ අම්මා භාණ්ඩේ හදන්නේ. බුරුත ලීයක් දුන්නොත් බුරුත. කොට ලීයක් දුන්නොත් කොටවලි. ඒකට අංගමාරි හැදුනොත් කරන්න දෙයක් නැහැ. තාත්තා දුන්න එක තමයි. ශක්තිමත් බුද්ධිමත් ළමෙක් වුණොත් ඒ තාත්තගේ ගෞරවය. එහෙනම් පියාටයි හිමි මූලික සිද්ධාන්තය හැටියට ගෞරවය. ඒ හදාපු එකට විශ්වය පෙන්න මේ ගුණය තියෙන අම්මට. අම්මා ඒ සඳහා භාවිතා කරනවා ලෝක භාෂාව සංගීතය. මේකට කියන්නේ ලෝක භාෂාව. මේක ඕනෑම කෙනෙකුට තේරෙනවා. දැන් අපිට හින්දි සින්දුවක් කියනකොට හින්දි දන්නේ නැතුවට නිකන් කහනවා වගේ ගතියක් එනවා ඇඟට. මියුසිකල් වලට ගින් තියනවා නේද? චම්පකල් හරි සින්දුව කියනකොට මහ පොළොව කයි කියලා ඉන්නේ ළමයි. මම එකකට ගිහිල්ලා තියෙනවා මට අවුරුදු 19 කාලේ. ඒ තමයි බලාපු සංගීත සම්දර්ශනයේ මේ විවෘත වේදිකාවක. දොළහා මාටිදර මෙහෙම උඩ බලනකොට වැහි වලාකුළු වගේ දූවිලි ගන්ධස්සාරේ බෑ පිට්ටනිය කසිප්පු ගඳයි දාඩිය ගඳයි අර ගිරග්ග සමග්ගිය සනකෙලිය දකලලුනේ කෝලිත උපතිස දෙන්න පැවිදුනේ ඇවිල්ලා අවංකෝ මේක තමයි ඇත්ත. ඒ තරම් කලකිරීමක් එනවා සංගීතේ එහෙම වින්ද හැකිද කියලා. ඔයාලා මියුසිකල් එකක් බලලා ඉගෙන ගත්ත දෙයක් තියෙනවද කියලා මට හිතලා කියන්නකෝ බලන්න. අහවල් මියුසිකල් එකෙන් අහවල් එක ඉගෙන ගත්තා නෑ. දැඟලුවා දැඟලුවා නැටුවා සත්තුවාගේ උනා එච්චර. සංගීතය කියලා කියන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට එන්න ඕන. සතුටු වෙන්න ඕන හැබැයි ප්‍රඥාව ඉතුරු වෙලා තියෙන්න ඕන. ඒක ලැබිලා නැහැ. අපේ අම්මලාගේ සංගීතයේ තියෙන්නේ ආනන්දයෙන් ප්‍රඥාවට. වැඩි අම්මා කෙනෙක් පොඩි කාට උගන්වනවා චාරිත්‍ර වාරිත්‍ර කුල දහම් ඇතුව පාරිසරික සංස්කෘතික ආධ්‍යාත්මික වටපිටාව. පොඩි කාව ඔඩොක්කුවේ තියාගෙන දෝයන් අම්මා දෝයන් අම්මා doi 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 mi pani dennai appa ge nennai doi ang amma doi 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 aa ambudi දැක්කා නේද මංකි? එක් ළඟින් හරි ගිහිල්ලා. ඒකේ දෙකක් නැහැ. මම මේ කිව්වේ වැඩි සංස්කෘතියනේ. ඔක ඇඟට දැනෙන්නේ එහෙම වුණාම. නැත්තම් දැනෙන්නේ. මේකේ කියන්නේ ලස්සන කතාවක්. පුතේ නාඩා නිදාගනි. තාත්තා ගියා කැලේ. තාත්තගේ කාර්යභාරයේ gedara ආර්ථිකය සම්පාදනය කරන එක. මගේ කාර්යභාරය උඹ බලලා හදලා වඩලා තනලා ලෝකයට දායාද කරන එක. බාල කාලේ දෙන්නේ මීපැණි මව්කිරි. අප්පච්චි ඒව අරගෙන එන්න ගියේ. සමේ රෝග කුෂ්ඨ රෝග දද පිළිකා නැතුව චතුර සුමට දිවක්
සහ පෞර්ෂයක් ඔරොත්තු දීමේ කුසලතාවයක් ඇති වෙනවා මේවා දුන්නා අපි වනචාරී මිනිස්සු ආර්ථිකේ සාධනෙ වෙන්නේ කැලෙන් ජීවත් වෙන්නේ කැලේ පරිසරයේ සුරකින්න තාක්කල් අපේ ජීවය ආරක්ෂා වෙනවා කියලා අම්මා පොඩි එකාට කියනවා ලෝකෙට ආදරය තියෙන එකේ කම්මගේ ඔඩොක්කුවේම හැදෙනවා ඒක වැද්දන්ට අදක් තියෙනවා ඉතුරු වෙලා තියෙනවා ඒ නිසා වසර දහස් ගණනක් අපේ මානව ලෝකයේ ලංකාවේ කුවේණි ගින්දලා අරගෙන ආපු ජනය තවත් ඉතුරු වෙලා ඉන්නවා විජේ කුමාරයා කොච්චර චණ්ඩාල විදිහට මරව්වත් කෙලෙහි ගුණ නැති නොසන්ඩාලකමක් කෙරුවත් පැන ඇඟිච්ච මිනිස්සුන්ගෙන් පැවතගෙන නැත්තු තවත් ඉන්නවා ඊයේ පෙරේද දලදා මාලිගාවට ඇවිල්ලා මේ පැණි පූජාව කරලා ඒ මිනිහා කිව්වා මම මේ පූජාව කරන්නේ මතුත් පෙරසේම මගේ પરම්පරාව මේ චාරිත්‍රයට ගරු කරලා අතීතේ ඉඳලා අපිට උරුම වෙච්චි ඒ පුණ්‍ය කර්මය නැවතත් කරන්න හුරු කිරීමක් වශයෙන් කියලා ඔවුන් ජීවත් වෙන තාක්කල් ඔවුන්ගේ කුලසිරිත අදත් රකින්න අපි දිහා හැරිලා බැලුවාම වැද්දා තරමට වත් නැති තරම් අපි වෙනස් වෙලා උදාර જાතිය කියලා කිව්වට මොකද විජේ කුමාරයාගේ නම මතක් වෙනකොටත් වෙලාවකට මට තරහ එනවා කෙරුවෙම බාල වැඩනේ කපටි කෛරාටික වැඩනේ හොරකම් කෙරුවට පස්සේ තමයි ඉන්දියාවෙනුත් එළෙව්වේ එළවගුව මිනිහා මෙහෙට ඇවිල්ලා පදිංචි උනේත් ගෑණියක් රවට්ටාගෙන ඒ ගෑණිගෙත් මෝඩකොමට මේ මිනිහාගේ කරේ එල්ලිලා දීග ගිහිල්ලා බබාලා දෙන්නෙකුත් වෙනකන් ඉඳලා මේ කුමාරයා කෙරුවේ අරුන්දාව මැරුවා කුවේණිව මරලා අයි ඉන්දියාවෙන් ගෑණියක් ගෙනාවා කොල්ලෝ කටව දෙන්න කියලා ඇතන්න ඒකමනේ පුතේ අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ඒකමයි තියෙන්නේ අත දීපු එකාව මරලා දානවා අත දීපු එකාව කපනවා අත දීපු එකාව හිර කරනවා ගොඩ ගත් එකාව පාගනවා රාජ කරුප් එකාව විනාශ කරනවා ඒකලා තමන් වැජ මෙන්ඩ උත්සාහ කරනවා ඒ කැත ගති පරම්පරාවේ මුල ඉඳලා මෙන් වැද්දන් ගෙව්වා නෑ වැද්දන්ගේ අර චාරිත්‍ර ගුණධම් එහෙමම තියෙනවා ඒක පුරුදු කරනවා අම්මලා දෙමළ භාෂාවත් අපිට කටෝරයි වාගේ පෙවුනට ළමයි හදන්න භාවිතා කරන කොටස හරි වැදගත් ආරාරෝ ආරිවරෝ ආරදිතු තුනියලුරයි කන්මණී කන්නුරංගයි ආරාරෝ ආරිවරෝ ආරිවරෝ निधियान पुलुआ सांसुम वेन्न पुलुआ टेम्पात वेन्न पुलुआ मैं के उगाना ने मनो नाविका हम दात उगाना ना मैं हुआ मुखा दुगान लाती मैं के उगाना ने दांत नहीं सांग है नीति है उगाना ना माय पुते ना दा किये पांग उंबटे काउ द गहुए कियला गापे कावाल लाना අල්ලන් ඇවිල්ලා උඹට හීන්සරේ දඬුවම් කරා නම් ඌට කසපාර තලන්න විලංගු දාන්න දඬු කඳේ ගහන්න අමානුෂික විදියට උඹට හිරිහැර කළා නම් එකක් ගින්නේලා මරන්න දෙමළ සංස්කෘතිය අදත්තෝ වතිනවා ගින්නේලා මරන්න හැබැයි පුතේ උඹට ගැහුවේ සත්භාවයෙන් නම් උඹට ගැහුවේ
සද්භාවයෙන් නම් කොහෙද දඬුවම් සංග්‍රහයෝග තියෙන්නේ උඹට ගැහුවේ සද්භාවයෙන් නම් කියලා ඉවසාපන් සද්භාවයෙන් නම් ඉවසපන් හෙට දවසේ හොඳ මිනිහෙක් කරන්න දුන් දඬුවමක් නිසා නීතිය උගන්වනවා නේද නේවි එකේ ඔව් මේ කොටස උගන්වනවා ඔය සද්භාවයෙන් කියන කෑල්ල උගන්වනවාමයි කොයි හරිය දිවාගෙන සද්භාවයේ තියෙන්න බෑ නේද සද්භාවයේ කියන කොටස තියෙන්නේ පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය කියන කොටසේ පුජ්‍යලික ආරක්ෂාවේ අයිතිය තියෙන්නේ 89 ඉඳලා 99 වගන්තිය දක්වා ඒකේ කියනවා සද්භාවයෙන් යම් කිසි කෙනෙක් යම් කටයුත්තක් කරන්නේ වීනම් එය සත්‍ය වශයෙන්ම නියමාකාරයෙන්ම නීත්‍යානුකූල නූනාට කම් නැත කියලා හැබැයි අපි කරන කාර්යයට සත්පුරුෂ ධර්මයේ මුදුන්පත් වෙලා තියෙන්න ඕන මේ දෙමළ භාෂාවේ උගන්වනවා උඹ හෙට දවසේ හොඳ මිනිහෙක් කරන්න දුන්න දඬුවමක් නම් මයි පුතේ ඉවසාපන් කියලා. ත්‍රිවිධ හමුදාවේ බටයන් පුහුණු කරන්න. විද්‍යාලවල ඒ කාලේ ළමයින්ට දැනුම දෙන්න මේ දඬුවම භාවිතා කළා. හැබැයි සත්භාවයෙන්. ළමයි හදන ක්‍රම තුනක් තියෙනවානේ. නේද? මොනවාද? බබාලා හදන ක්‍රම තුන මොනවාද? ආදනේක නම් ආදනවා ආමුදුරුවනේ ගමේ දන්නේ ආඳුරුව දන්නව බබාලා ආදන ක්‍රම තුනයි මොනවද මොනා වෙන්නදද එකක් තමයි මම ඔය කිව්වේ නලවල හදනවා අම්බුණාට පස්සේ හදන විදිය මං අහන්නේ නලවල දෙක දඬුවම් කරලා තුන්වෙනි එක තමයි ආදරේ එතකොට හාමුදුරුවනේ මේ කාලේ ආදරේ ඕනේ නැද්ද ආදරෙන් තමයි දඬුවම් කරන්නේ නලවන්නේ දඬුවම් කරමින් තමයි ආදරේ කරන්නේ නැත්තම් යන්න බෑ එහෙම ළමයි හදන්න ඕනේ. ඔයාලා එහෙම හදලා නැති හින්දා මොකද දන්නවද උනේ? පාරේ යන්න දන්නේ නැති జాතියක් ඉන්නවද? ඉතුරු වෙලා. අම්මවයි තාත්තවයි අඳුරන්නේ නැති జాතියක් ඉන්නවා ඉතුරු වෙලා. වැඳපු එවුන් දන ගහලා මෙහෙම කරලා යන පිරිසක් හැදිලා ඉන්නවා. මා චණ්ඩාල జాතියක් වෙලා නේද මෙහෙම? අහවල් දෙයක් දෙක एक ආචාරශීලී බවලු ඔයාලගේ නාවික හමුදාවේ ආචාර කරන්නේ යම් තාක් ආරම්භයේ ඉඳලා මේ දක්වාම ඒ ක්‍රමවේදයෙන් නේ ඒක ඊට වඩා වෙනස් ක්‍රමයකට හැදුවද නැහැ ඒ ආචාරශීලීත්වය එහෙම්මම තමා තියෙන්නේ හැබැයි අපේ මිනිස්සු මොකද කරුවේ අනුන්ගේ අර අහිකුන් ටික ගති ආරූඪ කරගත්තා ආරූඪ කරගෙන අර පින්වන්ත පැහැබර ක්‍රමයේ අතෑරියා අතෑරලා යන්න යන අතෑරලා ගියාට ජීවිතේ සාර්ථක නැහැ අසාර්ථකයි එහෙනම් මේ දඬුවම හරි වටිනවා ඕක උගන්වනවා නලවන ගමන් කියනවා මම පුතේ දඬුවම කියලා එකක් තියෙනවා ඒක හරි වටිනවා හැබැයි සත්භාවයෙන් උඹට කරපු ක්‍රියාවන් නිසා ලෝකේ හදන්න දඬුවම ඕනේ. දඬුවමෙන්ම හදන්න බැරි බව ඇත්ත. නමුත් දඬුවම් ඕනේ. එතකොට තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ කියලා අම්මලා කියනවා. දෙවෙනි කාරණය දෙමළ භාෂාව. තුන්වෙනි එක සිංහල. සිංහලය හොඳම දෙයක් කියලා ඇති නලවන ගම. මතකද සිංහලය නැලවිච්ච විදිය?
दोई पुता बाई 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 पुता उन चिल्ला तो तिली को इंदु रान सालू पिली वाले लुको इंदु दोई दोई पुतला पति बिलिंदु रान कांद रेक देवी सुरिंदु सुपिरिं थारु माल पारदा नुवनिं दान पति लेस समदा तेरुआं वंद देवियां फुदना मिनी सुन मैद मिनी से कुईला इतियोत होंदत है दी देवियोत नामत वांदी इतियोत होंदत है दी देवियोत नामत वांदी ना दुगाना संगीत बांध को आनंदे प्रज्ञा किया निवी है नहीं ले कहान कोट खोला के ओलुए तैम पाते कंप्यूटर दत्तवाग मेके किए ना रूसी रिंग सारू माल पारदा अंधकार मिनिसु मैदे उंब दीप्ति मत कुशलता पिरुनु एके क्या दीप्ति मत देना බලන්නකො නාවික හමුදාවේ දක්ෂතා තියන අය දීප්තිමත් වෙනවා. අර එකතැනම ලැග්මක් තියෙන කම්මැලියු එහෙමමයි. සමහරවුන් පැනලත් යනවා. මෙච්චර පින්වන්ත රස්සාවක් හම්බෙලා ඒක දාලා පැනලා ගිහිල්ලා වැලිගොඩ දානවා. ඔය කරුමි කියන්නේ ඒකනේ ණය නැති කොම කියන්නේ. කණ්ඩක් දීලා බොණ්ඩක් දීලා ඉන්නක් දීලා අඳින්නක් දීලා පළඳින්නක් දීලා ඔක්කොමත් දීලා මාසේ අන්තිමට රුපියල් 35000 40000 කුට්ටියකුත් දීලා මහත්යා කියලා ගෞරව නාමයකුත් ලෝකෙ ඉස්සරහා දීලා මේ ඔක්කොටම ණය නැති පින් උත්තරයෝ මේක දාලා යනවනේ දාලා ගිහලා වැලිගොඩ දානවා මං එකෙක් ගෙනල්ලා දුන්නා मेडिकल लेके कंप्यूटर वैड कराने मैं का घील ला माँग वो किए पुए दे तमाम दें कोरान माँग ऐतिंग एनो दागिनो को तो पाइनो अकेला है वगैरह हैंगी लाइन दला माय याना कांगी दला आये कूड़े आराम बाही नो आये मैली गुड़ दां आवास ना वो को महत बलान रुक मैं वहाँ के पीमवान तरसावक मंगिताने त्रिविध हमुदावे आये ने नाविक हमुदावट मंग एकसिये पालोस देने गिया ना दुन्ना खाल कान्यो तून देने गिया आनी काये नंगिन्नो ये गिना ला दुन्ने युद्ध कालेम ये पेरेदा थात्रपास देने गिना ला दुन्ना मैं दासल में लांग कोहे तो नाविक हमुदावे कैंपे को पुहनु एनो एक देने වෙන දෙයකට නෙමෙයි මගෙම්ම ඉගෙනගෙන පාරේ රස්තියාදු වෙනවා දකින්න බැරි නිසා යහපත් ගතිගුණ තිබ්බ ළමයින්ගේ නායක හමුදාවට දුන්නේ මං අනිත් ඒ වගේ දේශන කරන්න ගියාට පොලිසියට යන්නම එපා කියනවා මම ඒ එපා කියලා කියන්නේ නිකන් නෙමෙයි ඒ බනින බැනිල්ල ඇහෙනකොට ලෝකෙන් එතන ඉන්න හොඳ නැහැ वैदु अम्मा मताक करला कोच्चर बाई नो आदे कोंगे दारु आंटवा थारी आंडे पाकी लगी नो अम्मी साफ करनो वेन देखतने में असाधारण विधियर मिनिसुंग तालला पोड़ी करला हिंसा करला जीवा तेंदा देनो एक ऐतुले बाले वैडी नी बाले वैडी तना असाधारणयात वैडियंग कराने पुलुआ साधारणयात वैडियंग कराने पुलुआ නමුත් මේගොල්ලෝ ලාභ තෘප්තිය සඳහා ලෞකික ආසාවන් හින්දා
අසාධාරණයේ වැඩියෙන් භාවිතා කරලා වැඩි සතුවින් දෙන්න උත්සාහ කරනවා. එහෙනම් ඒකට යන්න නොදී නාවික හමුදාවට ගෙනල්ලා දුන්නේ සත්පුරුෂය වෙයි කියලා. නාවික හමුදාව නිකල ඒක අහන්න ඕන මැස් එක බාරයි කියනගෙන් අයිද? මෙතන ඉන්නවත් දන්නේ නැහැ සමහර විට. ඔය හැම එකේම තියෙනවා හොරා කන ගති. නමුත් මේකේ ටිකයි හොරා කන්නේ. අනිත් ඒවත් එක්ක සාපේක්ෂව බැලුවාම නාවික හමුදාවේ ටිකක් හොරා කන්නේ. නැත්තම් මේක දිව්‍ය ලෝකේ වගේම වෙනවා. යහපත් වෙන්න ඕන. ඒ ටික කන එකක් නවත්ත ගත්තොත් හරි වටිනවා. නිකලල් වෙන්න ඕන. ට්‍රේනින් එකක් අවුට් වෙච්චාම අපි ලව්වා දේශන තියලා 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 අවසාන පාටි එක දවසේ බලන්නකෝ. බිත්ති හිටන් ඉඹිනවා. අවසාන පාටි එක දවසේ බලන්න ආචාර ධර්ම කියලා 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 යනවා අපි. ඒක සමු ගැනීම සාදෙලු. එතනින් අර ඔක්කොම ඉවරයිනේ. නේද? මාස ගාන කොට්ටු වෙලා කරපු අර සත්කාරිය අතනින් ඉවරයි. ජරා කරලා ගාගෙන ජීර්ණේ වෙලා යන්න. එතකොට ඉවරයි. සත්භාවයෙන් හැදෙන්න ඕනේ සත්භාවයෙන්. මං ආදරේම කරන මිනිස්සුන් කීප දෙනෙක් ඉන්නවා නාවික හමුදාවේ ඉහළ නිලවල. ඒගොල්ලෝ මේ ආදර්ශමත්. පෞරුෂයත් එහෙම. ගෙදරත් එහෙමයි. කාර්යාලෙත් එහෙමයි. සිවිල් පරිසරෙත් එහෙමයි. මං තාත්තලාට වාගේ ආදරේ ඊයයට. ගෙවල් වලටත් ගිහිල්ලා තියෙනවා. සියලු කටයුතු වලදී මං ඉඳලා තියෙනවා. මනුස්ස ගති තියෙනවා. ඔයාලගේ මේ තියෙන පිරිසිදු බව නිකැලල් බව තියෙනවාද කියලා බලන්න පුළුවන් ඇස් දෙක පියලා ගෙදර දිහා බැලුවොත්. කැම්ප් එකට ඇතුල් වෙච්ච තැන ඉඳලා බලන්නකො තිරුවානාගල් හිටන් පොලිස් කොරලා තියෙන. මේ යකඩ ගුලි තිරුවානාගල් ලී කෑලි ඔක්කොම පොලිස් කොරලා පුදුම ලස්සනයි දිලිසෙනවා. ගෙදර බලන්නකො ඇස් දෙක පියලා. කඩුල්ලේ ඉඳලා ගෙදරට යනකම්ම වනාපු ලංකටිටන් තියනවා ඉස්සරහා ඇතුල් වෙන තැන ඉඳලා කෙහෙල් පඬරැල් එල්ලිලා කැලෑ වැහිලා බිත්තිය ගාවට යනකම් නා නා ජරා ගොඩවා. ඇයි ඔයාලා මෙතන මේ තියෙනා වූ ආධ්‍යාත්මීය බව ගෙදෙට ගෙනිච්චානම් හරි ලස්සනයිනේ. ඒක ගෙනියන්නේ ගේ දත්ගල් පන්නල හදව්වේ දැන් අවුරුදු 10කට උඩදී. තවත් දත්ගල් පන්නපු එක එහෙම්මමනේ. ඒක ගොඩ නැගිලා කපරාරු කරලා ටයිල් අල්ලලා ඒක එන්නේ නැහැ. මෙව්ව හැදෙනවා මේ. මේවා ලස්සනට උප තියලා තියෙනවා. මේ සියලු දෙනාගේම පොදු සම්පත්තිය ආරක්ෂා කරන ගමන්ම අපි ඒකෙන් යමක් හිතට ගත්තා නම් ආකල්පයක් මාත් මෙහෙම වෙන්න ඕන. මේ නාවික හමුදාව ඇතුලේ තියෙන පොලිස් එකම කොලිටියම විනයම පිළිවෙලම මගේ ගෙදරක් තියෙන්න ඕන. ආ නාවික හමුදාව ගමේ දීප්තිමත් වෙනවා. එතකොට අර නාවික හමුදාවේ ඉන්න ගාමිණීලා ගෙදර බලන්න තියෙන උද්‍යානයක් වාගේ. ගමේ උන්ට නාවික හමුදාවට එන්න හිතෙනවා. මේක මොකවන්නේ නාවික බටයා ගෙදර ගියපු දාට ගමටම එකයි. ගමටම එකයි දානවාරුවා තියෙනව ඔක්කොම ගමටම හැෙන්න ගෙනියනවා බෝතලයක් දෙකක්. අර නොසන්ඩාලියොම ටික අල්ල ගන්නවා. අල්ලගෙන ගමේ දාපු හැටියේ බජව්වා. නාවික හමුදාවත් ඉවරයි ඔක්කොම ඉවරයි. සියල්ලම කාබාසිනිය කරලා නතර වෙන්නේ නෑ කියලා දීත එහෙම බටයෝ. මේ ඔපරේෂන් කරලා තියෙන්නේ කකුල. වාස්පරේලා සරුයි අපේ කුමාරතරේම මා ඔපරේෂන් කරලා තිබ්බ දවස්වල බැලුවා. නැදියෙක් ගියපු යාමේ පාරේ. හාඳුරුව නෙමෙයි බුදු හාඳුරුව හිටියත් ඌට පේන්නේ. එක නිවාඩුවක්වත් නැතුව ඇති ඌ හැම ගහ ගන්න නැතුව ඇවිල්ලා.
ඒ තරම් පෙරේතයා. ඒ අපේ ඇහි මානේ ගම් වල අයනේ. තව කොච්චර ඇද්ද ලංකාව ඇතුලේ. මේ සිංහල අවුරුද්ද අප්‍රේල් මාසේ ඇතුලේ. නැවියෝ කී දෙනෙක් මැරුණාද? නැවියෝ හයක් හරි හතක් හරි මැරුණා බෙල්ලේ වැල දාගෙන වෙඩි තියාගෙන හැප්පිලා. අපි හිතනවා විනයානුකූලමයි කියලා. ඒ වුණාට බහුතරයක් ඉන්නවා මේක ඇතුලේ කාබාසනය කරලා දාන අය. එතෙන්ටපත් නොවි ජීවිතේ කලමනාකරණය කරන්න නම් අර අපේ අම්මලා හදලා වදලා තනලා අපිව නලවලා හදාපු ලෝකේ කළු මිනිස්සු මැද්දේ දීප්තිමත් සුදු මිනිහෙක් වෙන්න ඕන. ඒකට කුසලතා ඕන. ඒ කුසලතාවන් උපමට්ටම් කරගෙන හදන්න නුවණ ඕන. දැනුම ඕන. ඒ දැනුම ලබන්න ඕන. දැනුමයි කුසලතායි දෙකම තිබ්බත් වැඩක් නැහැ. මිනිහා ශ්‍රේෂ්ඨ වෙන්න කල්ප ඕන. පෙරුවන් වැඳ දෙවියන් පුදන. දෙවියන් අඳුරන, තුනුරුවන් අඳුනන, බුදුන් දහම් සඟුන් ගරු කරන, පරිසරයට ආදරය කරන මිනිස්සු ඕන. මිනිස්සු මැද්ද මිනිහෙක් වුණොත් උඹට පුතේ වඳිනවා ලෝකෙ දෙවියොත් කියලා කියනවා. බලන්නකො කන්ද කුමාරයාට වඳිනවනේ අපි නේද? පුල්ලයාර කුමාරයාට වඳිනවනේ. මහසෙන් මහරජුරුවන්ට වඳිනවනේ මින්නේරි දෙවියෝ කියලා. දාස්වෙන මහරජුරුවන්ට වඳිනවනේ. දුටුගැමුණු මහරජුරුවන්ට වඳිනවනේ. සමන්ත කූට පරුවතාධිපතිතුමාට වඳිනවනේ. සමන් දෙවියෝ කියලා. මේ මිනිස්සු කරපු ක්‍රියාකාරකම් වල බලය නිසා දේවත්වයකින් තියලා අපි වඳිනවා. ඒ තියා මිනිස්සු මරාපු තාත්තාව මරාපු කාශ්‍යප කුමාරයාටත් වඳිනවනේ තීගිරියට ගිහිල්ලා. තාත්තවත් මැරුවා. පසු කාලීනව මිනිහා නිර්මාණය වුණා. වැරදි දැකලා ආපිට නිර්මාණය වුණා. මිනිමරු අඟුලිමාල මහරහතන් වහන්සේට වඳිනවා. මිනිසු නිර්මාණය වෙනවා. වැරදි වෙනවා. නොවිච්චි මිනිහෙක් නැහැනේ වැරදි. ඒව හදාගන්න අවකාශය දුන්නට පස්සේ ඒ මිනිස්සයා ලෝකේ දිනන්නට පුළුවන් ශ්‍රේෂ්ඨයෙක් වෙනවා. අපේ තියෙන අඩුපාඩු ඒව හදන්න ඕන. හදාගෙන ඉස්සරහට යනවනම් අපිට පුළුවන් ජය ගන්න. බැරි වෙන්නේ නැහැ. මම අවුරුදු 23 මහාන වෙලා මගේම සල්ලි වලින් මම පන්සලක් හැදුවා. මං ගිය අවුරුද්දේ ඒක පූජා කළා. හාඳුරු කෙනෙකුට ලියලා දුන්නා. දීලා මං දැන් කැලේ කුටියක් හදාගෙන ඉන්නේ. නාවික හමුදාවේ අය ගියා ඒක හදලා දෙන්න. මං ඒකේ නිදහසේ ඉන්නවා දැන්. ලොකු බරක් නෑ ඔළුවට. හැබැයි සතුටක් තියෙනවා මං පන්සලක් හදලා පූජා කරා කියලා. මං ළමයි සිස්සත් දෙනවා ළමයි 11කට. මං සන්තෝෂ වෙනවා ඒක ඇතුලේ ඉඳගෙන. මගේ අම්මා විතරක් ඉන්නවා. ඒ අම්මට මං හැම මාසෙම මගේ පඩියෙන් කීයක් හරි දෙනවා. මං සතුට වෙනවා ඒක ඇතුලේ. එහෙනම් අපිට තිබිච්ච දැනුමත් ආකල්පත් කුසලතාත් සමාජයේ ඉස්සරහා දීප්තිමත් තිබ්බාම අපිට මිනිස්සු මැද්ද මිනිසක්කම කියන එක අරගත්තාම ලෝකේ මිනිස්සු වන්දනා කරනවා. දේවත්වෙහිලා සලකනවා. ගරුත්වෙහිලා සලකනවා. එතෙන්ට පාත්‍ර විය හැක්කේ තමන් කරන ක්‍රියාකාරකම් වලින්. නැත්තම් බෑ. අපේ අම්මලා චූටි අවුරුදු 5ක් විතර කාලේ වෙනකන් අපිට ඕක උගන්වනවා. ළමයි හදනකොට බින්දුවේ ඉඳලා 5 දක්වා තමයි නලවන්න පුළුවන්. 5 ඉඳලා 12 දක්වා තමයි දඬුවම් කරන්නේ. ඇයි? ඇයි දඬුවම් කරන්නේ 12 කාට? දැන් 5ේදි කියලා දීලානේ තියෙන්නේ. ලංකාවේ තියෙන සියලු සිරිත් විරිත් කොඩිය කාට අවුරුදු 5 වෙනකොට කියලා දුන්නා. දැන් කොල්ල ලැජ්ජ බය දාන්නවා. නිකන් හිතන්නකෝ අවුරුද්දක ඔයාලගේ පොඩි එකෙක් හිටියොත් සභාවක් තිබුණත් ඌට මුත්‍රා කරන්න හිතුනොත් එහෙම ඌ කලිසම මේම පාත් කෙරුවා මුත්‍රා කෙරුවා. ඒක දෙකක් නෑ. සභාව බලාගෙන hina වෙයි කොල්ලට. කොල්ලත් hina වෙලා ඌගේ වැඩ කරනවා. හැබැයි අවුරුදු 5 පොඩි එකෙක් මොන්ටිසෝරි යනකොට
මුත්‍රා කරන්න අවශ්‍ය වුණොත් කොල්ලා කොනිටලා 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 කනට කරලා කියනවා මට මෙහෙම එකක් කියලා ඊට පස්සේ අම්මා හරි තාත්තා හරි මේකව අරගෙන යනවා කොහාට හරි අරගෙන ගියාට පස්සේ ඌ වටපිට බලලා තමයි ඒත් මුත්‍රා කරන්නේ කවුරුවත් දකි කියලා ඒ තරම් සංයමයට එනවා ඒ සංයමයේ පුරුදු කරන්නේ අපේ අම්මලා එහෙම හීලා කරපු අපේ අය දැන් බයිසිකලේ ආවා නැවතුවා තරපාරෙම බයිසිකලේට හේතු වුණා දොට්ට කෙරුවා බලන්නකෝ ඒ පාරේ යනකොට බස් එකේ යනකොට මග දිගට තියන්නේ ඌව ලැජ්ජ බය කියන එක ගෑවිලාවක් නෑ ඉස්සර මිනිහෙක් පාරත්තොත් ගෙහෙම මුත්‍රා කරේ නෑ සංයමයෙන් නොපෙනෙන තැනකේ වකලේ දැන් සමාජෙ එහෙම නෑ නින්දිත සහගතයි හැබැයි පහසුකම් තියෙන වපසරියවල් නිර්මාණය කරලා තියෙනවා රැසිකිලි පද්ධති හදලා තියෙනවා හැම නගරෙම එව්වා හැමමම තියෙනවා එව්වට ගඩොල් කැටහිර කරනවා එව්වගේ කුණුහරප ලියනවා ලියන පාර දොට්ට කරනවා ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව හදාපු නීති පොතේ නම් 750ක් දඩ ඒ කාලේ 1800 ගණන් වල දැනු 750යි නීති පොතේ තවත් නීතිය තියෙනවා හැබැයි ගහපු එකෙක් නැහැ දඩේ හැබැයි එදා ස්ත්‍රී දූෂණයකට ගෙවන්න තිබිච්ච වන්දිය රාජ්‍ය විරෝධී ක්‍රියාවලට ගෙවන්න තිබිච්ච වන්දිය දිහා බැලුවාම සතයක් දෙකක් එහෙමනේ තිබ්බේ ඒක දැන් ලක්ෂ දෙක වෙලා අර සත 50 තිබ්බේක එහෙමම මානව සමාජය ඇවිල්ලා තියෙන පැත්ත නරක ආදී එහෙමම තිබ්බා සාමාන්‍ය වැරදි වලට තද බලව බලනවා අරක සාමාන්‍ය නෙමෙයි අසාමාන්‍ය වරදක් මන් දකින්න ඒකෙන්නේ දැන් දූෂණ වැඩි සමාජය ඇතුලේ නීති පොත් කොච්චර ලොකු කෙරුවත් පුළුල් කෙරුවත් හදන්න බෑ ආචාර ධර්ම නැත්තා ආචාර ධර්ම ඕනේ මෙන්න මේ කාලය ඇතුලේ වුණ කඩනකොට වදිනවා පාර වේවල් කෝතුනාරං සියඹලාතු කිතුල් පොල්ලිරතු වැල් කාඹිලියාතු මෙහෙම ඉපල් මගේ දැසට නොපෑයුතු පමා නොවේ එමි අකුරට මෙයින් මතු සැලුවයි කාලේ දැන් ගහන්න තහනන් නේද තිස්ස මහා විද්‍යාලේ කාට හරි ගැව්වොත් මේ ඉන්න නිලධාරියෙක්ගේ දරුවෙකුට ගුරුවරයා ඉන්නව නෙමෙයි අය මේක ඇතුලේ මේ අහවල් නිලය හිමි මගේ කාට ගහන්ද උඹට තිබ්බ අයිතිය ආන් අරුව එලවනවා ඉන්න දෙන්න ටික කාලයක් යනකොට ලංකාවේ දඩබ්බරම දරුවෝ ඉන්නේ කාගේ පවුල්වලද කියලා බලන්නකෝ පොලිස් නිලධාරීන්ගේ දේශපාලඥයන්ගේ ආමියකේ නේවියකේ ගුවන් හමුදාවයාගේ ළමයි දඩබ්බරමයි ගොයියන්ගේ දරුවෝ දඩබ්බර නැහැ ඒගොල්ලොන්ට නගුලට උදැල්ලට කෙවිතට අව්වට වැස්සට හුරු පොඩිය උන්නේ උන් දඩබ්බර නැහැ අර පිම්බිච්ච මිනිස්සුන්ගේ දරුවෝ තමයි පුම්බාගෙන අඬු ගස්සාගෙන බෝනස් වාගේ එලි බහින්නේ අර ළමයිට පාරිසරික වශයෙන් ලැබිලා තියෙන ඥානයක් හීලෑ බව බාල කාලේ ඉඳලාම අම්මගෙන් අප්පච්චිගෙන් ලැබෙනවා ලොකු පිම්බුණු ස්වභාවයක් මේ සමාජය ඇතුලේ ඒ කාලේ නම් නිලධාරියෙක්ගේ දරුවෙක් ඉතාම හීලයි දේශපාලඥයෙක්ගේ දරුවෙක් ඉතාම හීලයි තාත්තා කරන සංයමයේ යුක්තව දූරදර්ශීව කරපු වැඩ දිහා බලාගෙන දරු පැටව හීලෑ වුණා අද එහෙම දකින්න අඩුයි ඔයාලා කොච්චර හිතුවත් නෑ හාඳුරු කියන දේ අපි පිළිගන්නේ ඉස්සරට වඩා කොල්ලෝ දැන් හොඳයි කියලා මම පිළිගන්නේ ඇයි ගිය අවුරුද්දේ ඕලෙවල් ලියපු විදිය මතකද කොළඹ ඕලෙවල් ලිව්වේ STF එකක් දාලා
පොලිසියෙන් බැලුවා බෑ ඊට පස්සේ ආමියකින් ගෙනාවා බෑ STF එකක් ගෙනා STF එකක් ගෙනාලා දාලා තමයි තුවාක්කු තියාගෙන විභාග ඉවරනකන් ලිව්වේ ඕ ලෙවල් එක උන් ගහ ගන්නවා අර ඉස්කෝලේ උන්ට මෙවුන් ගහනවා මෙවුන්ට අරුන් ගහනවා දේපල කුඩු කරනවා අවුරුදු 16යි වයසේ දැන් ඔය ආනන්ද නාලන්ද DS එකේ ඉන්න ළමයි කාගේ අයද ඉන්නේ मैं कैकिरी टोन मिनी सुंगे कोल लो दे नहीं नहीं वो यार लगे लोकु लोकु आएगे दारू देश पाला अन्यांगे दारू याती वरुंगे दारू उधर माये वागे नहीं ये दारू पान प्राती हार रे तमार लज्जा वे नो नावां को लंका संस्कृति अगेन मेरा मिनी सुधर काम सिंगापुर वागे हादान हादान जापाने वागे हादान हादान है बे वैद्य दिया बेलुआम कित्तू एन्नो आद्या जापाने है दिए लांका हो वागे सिंगापुर है दिए लांका हो वागे दां आप ही हादनो ये वागे हादान दित्ती वाला भीतर आलिया ना इस पाह फायर्स के लालिया ने दित्ती वाला पाहु के कालिया लतीबा 3D सिस्टम के लाली हुआ दां आंग अभी लतीय कुशलता गाते सीते हों तो साउथ की आती हैं दोनों ने बीतती होला नांती नेता वो कहें सिंगापुर में अमेरिका आएंगे इन दोनों ने आयो कापे बाना पोते दिए ने बाहु सच्चांचे सिप पांचे बाहु सच्चे बहु सिल्पी है जाने दिए इन दोनों सिप पांचे है बहु दानना बाबो ओलुवट दानुमति है नोने सिप पांचे सिल्पति है नोन විනයෝච හොඳ හදවතක් තියෙන්න ඕන සුසීකිත මනසෞඛ්‍යයක් තියෙන්න ඕන එහෙම හදාගෙන සුභාසිත අචියාවාච තමන් හැදිලා අනික් කෙවුන්ටත් කියන්නත් කියලා කියනවා බුදුහාමුදුරුවෝ ගුප්තව තියාගන්න එපා ලෝකයාටත් කියාපම් බෙදාපම් තමන් ලද්දනුම කුසලතාවේ විනය සිල්පීය බව සෞඛ්‍ය එතකොට තමා ජාතියක් හැටියට नगी ही तीन ने पुलु आंके लापित किए ना मांगल सूत्रे ये सूत्रे हरियाणे अमेरिका आरे सूत्रे था महारियाणे ये सूत्रे मने क्या भी आती हुआ ताऊ रुत्याक म अनुंत पांडांग आलाप सूत्र ये उन्हाट तावात मार्टुए लाने हेतात ये वागे බලන්න කො පාර්ලිමේන්තුව ගැන අර පත්තරේ දාලා තියෙනවා ලංකාදීපේ පාර්ලිමේන්තුව ගැන දාලා තියෙනවා ප්‍රභාකරන්ලා ගොඩ ඒක ඇතුලේ එකයි මැරුවේ අර කැටක් විතර ඉන්නවා තවත් මුට්ටි අල්ලන ජාතියක් හැටියට බලාගෙන ඉන්නකොට මහ ජරාම පිරිසක් ඉන්නවා එතන අරකෙන් මේකට පයින්නවා මේකෙන් අනිකට පයින්නවා අරකෙන් ලැබුණ නැත්තම් මේකේ ඉන්නවා එහෙම එම තමන් කඩා වඩාගෙන ඔට්ටු වෙන්න හදනවා මිසක් ලෝකේ ගැන හිතලා පරිසරය ගැන හිතලා මානවය ගැන හිතලා ජාතියක් ගැන හිතලා දර්ශනයක් ගැන හිතලා වැඩක් කරන්න ප්‍රවේශ වෙන බවක් පේන්නේ නැහැ හැබැයි මතක තියාගන්න මම මේ ටික කියන්නේ ඔබට පාර්ලිමේන්තුව හදලා නාවික හමුදාව හදලා ඔබට හැදෙන්න නෙමෙයි ඔබ හැදිලා නාවික හමුදාව හදලා සත හදන්න ඉස්සර වෙලා ඔබ හැදෙන්න ඕනේ ඔබ හැදෙන්න නම් මෙව්වදී බලාගෙන ගෙදර ගිහිල්ලා ගෙදර පරිසරය හදාගෙන සමාජෙට එන්න ඕනේ ඒ වුණාට ඔබ හැදෙන දවස කවදාද කියා දැක ගන්න නොහැකියාවක් තියෙනවා කොහෙද මල්ලි ගම් අපි සවුල් මල්ලිගෙන් අහමුකෝ पेरादनी आंपारे गाल गोमुई मट किया गांगोल रोडी पाउल की या किधर है
නැද්ද නැ සොඩි පවුල් ඉන්න ගමක් තියෙන හිමි කෙනෙක් ඉන්නවා නාත උස්සන්නු අපේ ගමේ ස්වාමීන් වහන්සේ රොඩි පවුල් මෙච්චර ගානක් තියෙනවා උසන්න බයයි රොඩි පවුලක් කියයි කියලා වෙන්නේ නැහැ නෑ නාලික හමුදාවේ රොඩි අය කී දෙනෙක් ඉන්නවද මට ඒක කියන්න ඕන හින්දා මම මේ කිව්වේ ඔයාලා දන්නේ නැතුවට නාලික හමුදාවේ රොඩි පවුල් වල විශාල ගණක් ඉන්නවා දෙන්නන්නද මම නිලවලත් ඉන්නවා සර් නිලවලටත් ඇවිල්ලා ගණිතයේ තියෙනවා මෙහෙම එකක් මම මේක තාර්කිකවම පෙන්වන්නම්කෝ නැත්නම් ඔයාලා හිතනවා මම හිතලුවක් කිව්වා කියලා හිතලුවක් නෙමෙයි මට ඔප්පු කරන්න බැරි දෙයක් තියෙනවා නම් මං කියන්නේ නැහැ මේ දෙනෝ දහස් වෙන ගොඩේ ගණිතයේ තියෙනවා සූත්‍රයක් මෙහෙම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වේ කියලා. මතකයිද ඕ ලෙවල් කාර්යය? x යගේ හොයන්නේ. x යගේ කීයද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. දැන් x යගේ කීයද? සමචතුරස්‍රයේ වර්ගඵලය එම ත්‍රිකෝණයේම ඉතිරි පාද දෙක ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරස්‍රයන්හි වර්ගඵලයට සමාන වේ මේ දෙකේ එකතුවට සමානයිලු මේකේ ගුණය සූත්‍රෙන් කියනවා ඒක උත්තරේ හොයන්න හරි ලේසි බුදුහාමුදුරුවෝ නාවික හමුදාවේ යම් රොඩියෙක් ඉන්නවා නම් හොයන සූත්‍රයක් කියලා තියෙනවා ඒකට කියන්නේ රොඩි සූත්‍රය කියලා අහලා නැද්ද පුස්තකාලේ පොත් දැලුවද නාවික හමුදායි පුස්තකාලේ පොත්වල තියෙනවා රොඩි සූත්‍රේ මේකනම් මේකට දැම්මොත් එහෙම නාවික හමුදාව මේ හැම තැනින්ම එළියට එනවා එක රොඩි එක හරි රොඩි සූත්‍රේට මොකක්ද දන්නවද කියන්නේ පාලියෙන් වසල සූත්‍රය කියලා පෙන්නන්නද මන් දැන් රොඩියෝ ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනරෝ ලද්දන් ලද්දන් විනාසේති තංජඤ්ඤා වසලෝ ඉති ආම්බානක සූත්‍රයේ කෙරවලේ ලස්සන තංජඤ්ඤා වසලෝ ඉති ඒ හින්දා ඒකා රොඩියකි මොකක් හින්දාද ඉත්ති දුත්තෝ ස්ත්‍රීන්ට පෙරේත කවුද ඒකා රොඩියකි සුරා දුත්තෝ අරක්කු බොණ්ඩ බීඩි බොණ්ඩ සිගරට් බොණ්ඩ අරක්කු ගුලි කුඩු මේවට පෙරේත මොකාද ඒකා රොඩියකි අක්ක දුත්තෝ සක්විති රණසිංහ වගේ කැසිනෝ බූරුවා ගන්න කවුද ආසා ඒකා රොඩියකි යෝ මාතරම්වා පිතරම්වා ජින්නකංගත යොබ්බනම් පහු සන්තෝ නබරති තංජඤ්ඤා වසලෝ ඉති හර්ද සාක්ෂියෙන් අහන්න හර්ද සාස්තියෙන් අහන්න කද්ද බඳපු සියලු දෙනාම ඔයාලට අවුරුදු 20කට එහා ගානක් අම්මා කන්න දුන්නා අම්මයි තාත්තයි හඬ දීලා නාලික හමුදාවට බැඳෙන්න තරම් ලොකු පෞරුෂයක් ඇති දැනුමක් ඇති මිනිහෙක් හැදුවා හදලා නාලික හමුදාවට දුන්නා
ඔබයන් ලොකු පඩියක් ගන්න මාසෙකට හෘද සාක්ෂියට එකඟව මාසෙකට අම්මට කීයක් දෙනවද තාත්තට කීයක් දෙනවද කියලා බලන්න බඳපුවයි හෘද සාක්ෂියෙන් අහන්න අනිත් අයගෙන් අහලා බෑ ගිය මාසේ පඩියෙන් කීයක් දුන්නද පෙර මාසේ පඩියෙන් කීයක් දුන්නද මේ අවුරුද්දේ ගෙවාලු මාස 9 ඇතුලේ තමන්ගේ අම්මටයි තාත්තටයි පඩියෙන් කීයක්ද දුන්නේ කියලා බැලුවා නම් ඔබට තේරෙනවා යෝ මාතරම්වා පිතරම්වා ජින්නකංගත යොබ්බනම් පහූ සන්තෝ නබරති දිරාපත් වෙච්චි විඩාබර වෙච්චි නොහැකියාවට පත්තුණු අම්මයි තාත්තයි දෙන්නාට ඔබ සලකනවාද නැද්ද කියලා නොසලකන්නේ මොකಾದ ඒ කාරොඩියකි අතීත යොබ්බනෝ පොසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සා නසූපති සංජඤ්ඤා වසලෝයිති තිඹිරි ගැටතරන් සං ඇති චූටි ගෑනු ළමයි දැකලත් නාකි ලොක්කන්ට පෙරේත කොමක් එනවාද ඒ කාරොඩියකි සෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරි සටෝ අහිරිකෝ අනුත්තප්පාති සංජඤ්ඤා වසලෝයිති ද්වේෂයෙන් ලෝකේ දිහා බලන්නේ මොකಾದ නපුරු දුෂ්ට ඇවතුම් පැවතුම් ඇත්තේ කාගේද අසත්පුරුෂ ගුණධර්මයන් ප්‍රගුණ කරන්නේ කවුද ලැජ්ජා බය පව් කරන්න වැරදි කරන්න ලැජ්ජා බය නැත්තේ කාටද කම්මැලි කවුද ඒ කාරොඩියකි ගාථා 30ක් තියෙනවා ගාථා 30ෙම රොඩියන් හැදෙන විදිහ උගන්වනවා නාවික හමුදාවේ දැන් කී දෙනෙක් ඉන්නවාද මන් දැන් පෙන්වහැකි මූණු දිහා බලලා ඇස් දිහා බලලා රොඩියෝ 100කට වැඩි තෝල් කොටවල් දිහා බලලා වෙනම තෝයත් තේරුවාකි ඇස් දිහා බලලා වෙනම කොටසක් තේරුවාකි අම්මටයි තාත්තටයි කණ්ඩ දුන්නේ කියලා කියනකොට හෘද සාහසියම හූල්ලා වැටිච්ච අය ඇස් වලින් මට අපූර්වට පේනවා ඇස් වලින් හොඳට පේනවා උන්දලට කණ්ඩ දුන්නේ කියලා ඔයාලගේ ගෑණි මම මේ සුද්ධ සිංහලෙන් කියන්නේ ඔයාලගේ ඔය හැම ගෑණියක්ම ඔයාලව ගත්තේ ඇයි කියලා දන්නවද ඔයාලට රැකියාව තියෙනවා ඔයාලගේ අතපය හතර හොඳට තියෙනවා ඇහැ කන වෙලා නැහැ අයෝමේ ලස්සන පුරුෂයෙක් හැටියට නාවික හමුදාවේ මහත්තයෙක් කියන භූමිකාව නිසාවෙන් ඔයාලව කසාද බැන්දේ බැරි වෙලාවත් අණ්ඩක් නැති එකෙක් වුණා නම් නිකන් රස්ති අදුකාරේ ගණී දොය නෝනා ගන්නෑ නිකමෙක් වුණා නම් පොල් කඩන ගන්නෑ නාවික හමුදාවේ මහත්තයෙක් වෙච්ච හින්දා ගත්තා ඒ මහත්තයා කොරාපු අම්මයි තාත්තයි දෙන්න කැලේ විසි වුණා අර මහත්තයාව නිර්මාණය කළා තිබිච්ච රූපේ දැකලා වාසි වෙච්ච ගෑණි ලොකු වුණා දැන් අර දෙන්නට බස් අරලුවක්වත් නැහැ අරුන්දගේ සැපය පිණිස සියලු දේ අර රණවිරු අධිකාරියට බලන්නකො එන පැමිණිලි ගොඩ රුපියල් 2000ක් දෙන්නේ මාසෙකට රුපියල් 2000ක් නඩු දාලා ගන්න රුපියල් 2000ක් හදාපු අම්මයි තාත්තයි ඉතින් ඒකට රොඩියා නොකියා මොකද්ද කියන්නේ වෙන මට කියන්නකො බලන්න බුදු ආදිරු අවුරුදු 1000 ගානකට එහාදී මේක න්‍යායක් හැටියටම කිව්වේ එහෙම නැතුව නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ උප්පත්තියෙන් රොඩිය කොහෙවත් නැ කරන වැඩවලින් තමා රොඩියා සහ කුලවතා පේන්නේ ඔයාලම හිතලා බලන්න ඔයාලා රොඩි කුලේද නැද්ද කියලා එතකොට පේනවා ජීවිතේ කොතනද තියෙන්නේ මං කොතනද ඉන්නේ කියලා අපේ වැරදි අපිට පේනවා නම් අපේ ජීවිතේ අපට පේනවා නම් අපි අපිටම හදා ගන්න පුළුවා එහෙම නැත්නම් කවදාවත් බෑ ඔයාලගේ ශරීරවල ඇතුලේ දැන් මට මෙතන පේන්න ඉන්නවා නම් 300ක් මේ 300 ඇතුලේ තවත් 300ක් ඉන්නවනේ මල්ලිගේ ඇතුලේ ඉන්න මිනිහා අවංකවම මං අඳුරන්නේ නැහනේ පුජ්‍යලේ හැටියට මල්ලිව අඳුරනවා ඇතුලේ ඉන්න මිනිහා මං අඳුරන්නේ මං ඒකයි කිව්වේ ඔයාලා කසාද බැන්දට නෝනා ඔයාලා අඳුරන්නේ නැහැ කියලා
ඔයාලා නෝනා අඳුරන්නේත් නැහැ නෝනා මහත්මියත් නැහැ ඒ ඇතුලේ ඉන්න මිනිහා වැටියෙන් තිබ්බා නම් ඕ මේ බණ කියන වෙලාවට ඌව තමයි හදන්න ඕන අඩුපාඩු කඩලා දාලා උගේ වැරදි තියෙනේවා හොදන්න ඕන හොදලා ඌව පිරිසිදු කරා නම් ඇතුලේ පිටයි දෙකේම එකම මිනිහෙක් වුණා නම් හරි දැන් අපිට පෙන්වනවා නිල ඇඳුම ඇඳලා මම විනයානුකූලම නැවියෙක් බැලු වැල්මටත් හරි පන්සලට ඇවිල්ලා පෙන්නනවා නාගුණ වැල දාලා බෝරිච්චි හට්ට දාලා අරුව මෙව්වා කරලා ඇවිල්ලා හොඳ උපාසිකාවක් පිරුවට ඇඳලා උපාසකෙක් බලන්න ඕනේ ඇතුලේ ඉන්නේ උන් ඒ වුණාට අරන් කුහක දුෂ්ට ගති වලින් පිරිලා අර වහලා පෙන්නලා තියෙන රූපය පිටපැත්තට පේන විදියට මම ඇතුලේ තිබ්බනම් ලංකාව සුරවිමනක් වේ නමුත් ඒක හදන්න ඔබට විවෘතව පුළුවන්කම තියෙන්න ඕනේ ඇතුලේ ඉන්න මිනිහව එළියෙන් තියලා හදාගන්න ඒ අඩුපහඩු කන්ටික හදාගන්න එතකොට තමයි නිර්මාණශීලී මිනිස්සු බිහි වෙන්නේ ජීවිතේ මේ විදියට හදාගෙන ආපුවාම අවුරුදු 12යි කියලා කියන්නේ හොඳ පරිණත කාලයක් ලංකාවේ නීති ක්‍රමයට අනුව ස්ත්‍රී දූෂණ චෝදනාවකට පුජ්‍යලයෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් බාලම වයස අවුරුදු කීයද කීයද ස්ත්‍රී දූෂණ චෝදනාවකට අත්අඩංගුවට ගන්න පුළුවන් අවුරුදු 12 තමයි නඩුකාරයාගේ සිතට විශ්වසනීයත්වයක් ආවොත් මූ මේක කළාමයි කියලා මුට දඬුවම් කරන්න පුළුවන්. වීදි දරුවෝ ඉන්නවලු මේ ගානට. හැදිලා. අවුරුදු 12 ඉඳලා උඩට ළමා වුණාට මොකද? තාරුණ්‍ය නුුණාට මොකද? ඒ වරදට අහු වෙනවා. අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන පරිසරය ඇතුලේ ගැටලුවක් වෙලා ඒකට නීතිමය කටයුතු කරන්න වැටුණාම තමයි අපිට තේරෙන්නේ අනේ අපි දැනන් හිටියේ නෑනේ මේක කියලා නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙමෙයි එහෙනම් දැනගෙන ඉන්න ඕනේ දැනගෙන හිටියොත් කවදාවත් පටලැවෙන්නේ නෑ මෙන්න මේ කාලේ ආරක්ෂා කරන්න බුදුහාඳුරෝ ලස්සන කතාවක් කියලා තියෙනවා අචරිත්‍වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ කියලා ඒ බෝල තුන ගැන මගෙන් පස්සේ අහන්න හරි වටිනා බෝල තුනක් ඔය තියෙන සමාජයේම අවුල් කරපු එකක් අවුරුදු 12 ඉඳලා අවුරුදු 18 දක්වා කාලයට ලස්සන වචනයක් තියෙනවා සෞන්දර්යාත්මක වචනයක් තියෙනවා ආගමානුකූල වචනයක් තියෙනවා මොකද්ද ඒක ස්ත්‍රී ලිංගයකුත් තියෙනවා පුරුෂ ලිංගයකුත් තියෙනවා මතකයි මම අර කියපු ගාථාවේ තියෙනවා අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලල. තටු හැලිච්චි නාකි කොකෙක් වතුර විතරක් තියෙන මඩ විතරක් තියෙන වලක් ගාව හිටියෙක් මතුවේ කියලා බලන් ඉන්නවා වගේලු. ලපටි කාලේ ජීවිතය තාරුණ්‍ය වයසට එනකොට ධනය හම්බ කරන්නට පුළුවන් වෙන තාලයට හදන්නත් විනයානුකූලව නිර්මාණය කරන්නේ නැතුව ඉඳලා ජීවිතේට මුණ දුන්නොත් අර නාකි කොකා මඩ කාලා මැරනවා වගේ පස් කාලා මැරෙන්න වෙනවලු ඒක තමයි ඉරනම මොකද්ද අර වචනේ සෞන්දර්යාත්මක වචනේ කුමර බඹසර සහ කුමරි බඹසර කුමර බඹසරයි කුමරි බඹසාරා ඔයාලා විවාහයේදී මේක බලනවනේ
නේද? විවාහ වෙනකොට බලනවා නේද? රැකලාද කියලා බඹසර. කවුද රැකලාද බලන්නේ? කුමරියන්. කුමරුන් බඹසර රැකලාද බලන්නේ? ඒක නාවලා ගෙට ගත්තාම හරිලුනේ. නේද? එහෙම නේද කියන්නේ? කොල්ලෝ නම් මොකද කොහේ හරි ගිහිල්ලා එනකොට නාවලා ගෙට ගත්තා නම් එච්චරයි. තොපි එහෙමද? කෙල්ලන්ට කියන්නේ. තොපි එහෙමද? ඇයි? ඒක එහෙම එක්කුත් තියනවා. නැත්නම් නෙමෙයි. ඒකෙදි කියන්නේ ඒ වරද පලාත මාරු කෙරුවාම සමහර විට සමාජයට අමතක වෙලා යන්න පුළුවන්. පාපේ නමු සමාජයට අමතක වෙලා යනවනේ. ගෑනුලා මේකට බෑ. පලාත මාරු කෙරුවත් මාසෙන් මාසෙට වරද ඉස්මතු වෙලා පේන්න ගන්නවා. ඊට පස්සේ බබෙක් ලැබෙනවා. ලැබෙන බබාට තාත්තෙක් නැති වෙනවා. තාත්තෙක් දෙන්න නැති හින්දා බෙල්ල මිරිකලා මරන්න වෙනවා. මැරුව තිරේ යනවා. මහා අනතුරු ගොඩක් ඉස්සරහට යදෙනවා. ඒ නිසා තමයි මේ බරපතලකම තියලා කියන්නේ කොල්ලා නාලාවොත් හරි උඹට එහෙම බෑ කියලා. හැබැයි මතක තියාගන්න කුමර බඹසරත් කුමරි බඹසර වගේම වටිනවා. ඊට පස්සේ සීනි හකුරුයි මිත් උප්පැණි අරුවයි මෙව්වයි ඔක්කොම කාලා ඉවරලා අවසානයේ සක්කර හම්බෙච්චි ගමන් මොකද වෙන්නේ? විවාහේ ඉවරයි. විවාහේ ඉවර වෙනවා. ඒ හින්දා තමයි සක්කරා මතම පිහිටිය හැකි සක්කරා විතරක් කෑවන ජීවිතේ කියන එක එහෙම එකක්. ඔකේ බර තියා ගන්න ඕනේ. අවබෝධය තියා ගන්න ඕනේ. වැරදුනාට පස්සේ අය හදන්න බෑ. ලංකාවේ වික්කසාද නඩු වලින් 99.99%ක්ම රජයේ සේවකයෝ සහ ව්‍යාපාරිකයෝ. නළුවෝ සහ නිළියෝ ගායකයෝ සහ ගායිකාවෝ සමාජයේ ඉහළම තලවල ඉන්න අය. හේතුව තමයි මේ අයගේ ජීවිත කුමර බඹසරත් නැහැ කුමරි බඹසරත් නැහැ. ඒවා විනාශ කරලා කුමරි බඹසර නම් සුදුරෙක් දැකලවත් බැලුවේ හැකි. කුමර බඹසර ගෝණියක් කියලා තමයි බලන් දෙන්නේ. නැත්තම් බලන් හම්බෙන්නේ නැහැ. හෘද සාක්ෂිය කියන එක හරි වටිනවා. හදවතට එකඟව ජීවිතය සාක්ෂේරු කරන්න ජීවිත අවබෝධය ගන්න. නැත්තම් ජීවිතය දිනන්න බැරි වේ. ජීවිතය හදා ගන්න බැරි වේ. කොතනදි හරි වරදිනවා. වැරදුන දාතය හදන්න හිතුවාට හදන්න බෑ. උදාහරණයක් කියන්නද? ඔයාලට මතක ඇති මඩකල් මීගමුයි. මීගමු ඉස්පිරිතාලේ දොස්තර මහත්තයෙක් බෙහෙත් ගන්න ආපු ගෑනු ළමයෙකු දූෂණය කළා මැරුවානේ 2009 ද කොහෙද? 2009. ගෑනු ළමයෙක් දූෂණය කළා මැරුවා. දැන් නාලා ගෙට ගත්ත හැකිද? ආම් බන්ධනාගාරේ නාලා ඉන්නේ දැන්. අය නාලා ගෙට ගන්න හරියක් නැහැ. දැන් බන්ධනාගාරේ. අර කෙල්ල මැරුණා. මරලා වල දැම්. ගෑණිටයි දරුවටයි පාරටවත් බහින්න බෑ. අම්මයි තාත්තයි මේ අනුරාධපුරේ ඉන්නේ උන්දලා දෙන්නාටම මානසික ආතතියෙන් ඉස්පිරිතාලේ. උපදේශනයන්ට ලක් කරනවා හැම මාසෙම. සහෝදරයන්ටවත් බෑ පාරට බහින්න. රටක් එකතු වෙලා උගන්නාපු දොස්තරයා කරාපු නින්දිත වැඩේ හින්දා ජීවිතේම ඉවරයි. පෙරේතකම කියන එක හින්දා. ඇහැට වැටෙන රූප මාත්‍රේ වාසී වෙන්න ඕනේ. පෙරේතකම් ඇති කරගන්න හොඳ නැහැ. ඔයාලා අහලා තියෙනවද? මම දන්නේ අමරදේව මහත්තයා කියනවා ලස්සන භාවනාවක් වගේ සින්දුවක්. කුමර බඹසර රැක්කොත් කුමරි බඹසර රැක්කොත් ගැටලු නැහැ කියලා. ස්ත්‍රී දූෂණ වෙන්නේ නැහැ කියලා. මොකද්ද සින්දුව? මහත්තයගෙන කුමරි එක පාසලඹ සැලුවා කියලා. ඒකෙදි වහගෙන හිටපු නෙතුපියන් ඇරුණා කියලා කියන්නේ නේද? කුමරියගේ පාසලඹ සද්දය එනකොටම
වහගෙන හිටපු ඇස් ඇරුණලු මං කියන්නේ අරගෙන හිටපු ඇස් වැහුණා කියලා මොකද සින්දු සඳේ හොරෙන් 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 බලා වලා රුදෙක සැඟවිලා අතේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කඳුළු බිඳු ගලා තඳේ තුරුලතා පුරා සියෝ ළඟම වෙලි මගේ නොහිම් හිතලේ ඔබේ නෙත යදී මාත් විහෙරුවෙන් සඳුරෙන් හොරෙන් හොරෙන් බලා වලාරු දෙක සැඟවිලා අතේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා මේ මේ පදවල හරි වැදගත් කියඹුවල් ලිහි ඔබේ මාරුති සැලි කොපුල් තල ගැටි මගේ හිතුම් සසලවයි නිවාලන්නමා ඔබේ සිසිලසින් සඳුරින් හොරින් හොරින් බලා වලාරු දෙක තැනිලා අතේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කේමදාස මහත්තයා ආශ්චර්යයක් පාලා හදාපු සින්දුව තනුව මේ පද රචනය ආවේ ඔයිට වැඩිය ගොර හැදිව ළඟ ඉන්න ගෑන් ළමයාව දූෂණය කරන පදවැලක් ආවේ ඒ තරම් රාගිකයි සඳ හොරෙන් බලා වලා කුල කැහැංගිලා අපේ මේ රූපෙම් කතා අසා ඉන්නවා කියලායි මා ඒකට තනුවක් තිබ්බනම් එම් මෙහෙම ගතියක් එනවා දැන් එහෙම වුණනේ තියෙන්නේ නේද බලන්නකෝ එකට තනුව දාලා සඳ හොරෙන් බලා වලා කුල කැහැංගිලා අපේ මේ රූපෙම් කතා අසා ඉන්නවා ගෑනුවෝන තරන් ලෝකෙ හරිම කරදරේ එක අම්මයින්න මට ඇයයි ආදරේ ඔක්කොම එහෙම තියෙන් අල්ල නිකම් පොළොවේ ගහන ගතියා කේමදාස සර්ට මේකෙ තියෙන රාගය මරන්ඩෝන හින්දා වීතරාගී කරන්න ලස්සන පදවැලක් හැදුවා සර් අතින් දැම්ම දෙකක් හොරෙන් හොරෙන් කියලා එක හොරෙන් එකයින තිබ්බෙ හොරෙන් හොරෙන් කියලා දෙකක් දාලා පිරිතක් වගේ හැදුවා දවසක් දම්සක් පැවතුන් සූත්‍රයේ තනුවට තමයි ඕක හදන්නේ කේමදාස මහත්තයාට තනුවක් නැතුව කල්පනා කර කර රෑ එකට විතර මිදුලේ පුටුවක් තියාගෙන තනපළසේ ඉන්නකොට පිරිතක් ඇහුණලු දම්සක් පැවතුන් සූත්‍රයේ වයලින් එක අතේ තියාගෙන ගහලා බැලුවලු දම්සත්තාතුන් සූත්‍රයට ගහන්න පුළුවන් සොර තුනේ පහේ පරාසෙට ලස්සනට ඒකේ වීතරාගී බවක් තියෙන්නේ රාගය ඇවිස්සෙන්නේ ඒතං භගවතා භාරානසියං මිත්‍පතනේ නිගදායි අනුත්තරං ධම්මචක්ඛං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා භාක්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මණ වා කේ
වේවා ලෝකස්මිතේ ජාතුන් මහරජිකා දේවා සද්ධේ මනුස්සාවේසුන් වේතනෝතේ ඒකම සරත් අර සින්දුවට සඳවරෙන් හොරෙන් හොරෙන් බලා වලා රූපේ සැඟෙලා අපේ නිරු පෙම් කතා අසා සිටිනවා දඟලන ගතිය නවත්තවා ධ්‍යාන මුද්‍රාවක් හැදුවා තැම්පත් සන්තුම් බව කියඹුවල් ලිහි ඔබේ මාරුතේ සැලි කියඹුවල් කියන්නේ මොනවද දැකලා තියෙනවද කසාද බඳලාද බඳලත් කියඹුවල් හම්බුන් නැත්නම් විවාහෙන් ඇති වැඩකුත් නැහැ කියඹුවල් කියන්නේ කොණ්ඩෙට අප්පා කියඹුවල් කියන්නේ කොණ්ඩෙට ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි තෙම්බතුන් හැටියට ගඟක් ගාවට ගියාලු ගංගියුරේ වාඩි වෙලා ගොඩාක් වෙලා කතා කර කර හිටියලු ගෑන් ළමයා රෑ භෝග වේගෙන එන වෙලාවේ අත් දෙක පිටිපස්සට තියලා මෙහෙම ඇඟ මැලි කැඩුවලු ඔළුව විතරක් පිටිපස්සට නැමුවලු කියඹුවල් ලිහි ඔබේ කොණ්ඩේ පල්ලෙහාට එල්ලුණාලු මාරුතේ සැලි හුලඟට පා වෙලා ඇවිල්ලා කොපුල් තල ගැටි මගේ සිතුම් සතලවයි හක්කේ ගෑවිලා ගියාලු අර මං කියන කොටත් මෙහෙම වුණා ගෑවුනා නම් පුතා මැරෙනවා ඇත්තටම ඇඟ සලිත වෙලා ගියාලු කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි හිත සසල වෙලා ගියාලු රාගික බවක් ඇති වුණාලු ගෑනු ළමයව අල්ලන්න තරම් පෙරේතකමක් ආවලු අවුරුදු පහක් යාළු වෙලා අතවත් තියලා නැහැ කොල්ලට බයයි ඒත් කොල්ලගේ හිත කියනවා අහපිය අඩේ අහපිය කියලා ඒ වෙලාවේ හිතලා 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 වාවන්නම බැරි තැන කොල්ලා අහනවාමයි කියලා හිතලා මෙහෙම මූණ දිහා බැලුවා නංගි ඉඳගෙන ඉන්නවලු එයාගේ කුස උපන් නංගි ළඟ විජහට අහක බලාගත්තලු ලැජ්ජා හිතිලා දැන් නංගිනේ ඉන්නේ අයහන්නේ කාගෙන්ද කොල්ලා හිතනවා නෑ නංගිත් එක නෙමෙයි ආවේ දැන් චකිතෙන් ගැහෙනවා හිත රාගිකත්වේ වැඩි වෙලා එබිලා බැලුවාම නංගි ලැජ්ජාවයි බයයි රාගයයි ඔක්කොම ඇමින්නිලා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ තන්තං ගෝතම පුච්චාමි කෝයිමං විජතේ ජටං කියලා නේ කියන්නේ ඇතුලෙත් ජට පිටත් ජට ගැටවලත් ජට කොල්ලා හිත හදාගෙන නෑ මං නංගි එක නෙමෙයි ආවේ මගේ හිතේ චකිතෙට මට පෙනුනේ නංගි වාගේ මං බලනවා ආපහු අහනවාමයි කියලා හැරිලා බැලුවාම නංගිමයි යමක් කරන්න ඉස්සෙල්ලා බුදුහාමුදුරුව අපිට අනුදැන වදාලා ඔළුව අත ගාලා බලන්න කියලා ඇයි අං ඇවිල්ලාද කියලාද එකක් නම් ඒක වෙන්න ඇති ආදිරවරුන්ටත් අං ඇවිල්ලා තියෙන්නේ අද නැත්තම් පාර්ලිමේන්තුවට යන්නේ නැහනේ නේද අං ආපියෝන් ඉන්න තැනට අං ආපියෝන් ගිහිල්ලා පයින් ගැහුවා එක දවසක් මිරිකුවා එකෙක්ගේ ඒකෝල්ල ඔව් අර මැරිච්ච මිනිස්සයා හැම කෙරුවලු කියලා මහා ආන්දෝලනයක් තිබ්බනේ මිරිකු එතෙන්ට රිංගපු හින්දානේ ගාලට එතෙන්ට යන්න කොහෙවත්ම බුදුහාඳුරුවන්ගේ ත්‍රිපිටකේ කොතනකවත් ඔය සංඝයා වහන්සේලා මොන ජාති කිව්වත් කොහෙවත් නැහැ හරියාමං සංඝ නායකකමක් තිබ්බනම් ඔක්කොගෙම සිවුරු ගලවලා ගහලා පන්නනවා එහෙම එකක් ලංකාවේ නැහැ නේද ඒකෙන් තමයි මේ ශාසනයට ගොඩක් හෙන ගැහුනේ භික්ෂුන් වහන්සේලා හැටියට තමන්ගේ තත්ත්වේ තියාගෙන පැත්තක ඉඳලා හරි අනුශාසනාවක් දුන්නා නම් රාජ්‍යයට එකෙක්වත් උඩ පයින්නේ
ලංකාව කියන එක තව බෞද්ධ දර්ශනයට අනුගතව යන්නේ. සියලු හාඳුරුවරු ඒකපාර්ශිකව ඒක අරමුණක හිටියානම් මිනිස්සු ඔක්කොම නැමෙනවා. එතකොට කාටවත් උඩ පයින්ද බෑ. වැඩේ තියෙන්නේ පක්ෂ 5යි. නිකාය 3යි. පාර්ශව 10යි. ධනවත් සහ නිර්ධන කුලවත් සහ හීන කුල පරම්පරාවෙන් ඉහළ සහ පහළ එහෙම කෑලි 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 වලට කැඩිලා කතෝලිකයේ නිකාය 33ක්ද කොහෙද මුස්ලිම්ෙකෙත් එහෙම දෙදෙන තාක්කල් දිනන්න බෑ එකට ඉන්න තාක්කල් දිනුව හැකි වටකුරුල්ලන්ගේ කතාවේ ඉඳලා බුදුහාඳුරෝ කිව්වේ ඔව්වා නමුත් लोकेट बन किएनवादी जीवन उपाय दी मिनसुंडियान मिनसु गाव सील काले आपु फैमिली नडु अनडु दिहा बेलुआम වැඩිපුර මිනිසුන්ට සාපේක්ෂව හාඳුරු වරුන්ටත් ආව. විල්ලැජ්ජ හැබැයි. මතක තියාගන්න අපේ සංගීතයට එකතු කරලා මේ කියාපුවා ගිහියන්ට පැවිද්දන්ට ඔක්කොටම කිව්වේ. සංයමය හදාගන්න කියලා ඔක්කොටම කිව්වේ. අවශ්‍ය තැනදී කලබල නොවි බලන්න කියලා කිව්වා. හත් අට විදයක් එකම දේ හිතලා බලන්න කිව්වා. කරන්න හදන දේ හරිද වැරදිද? හරිද වැරදිද? අනතුරක් වෙයිද නැද්ද? मेवा उक्कोम हितान्न कीवा हितला बलला करान्न कीवा कोल्ला हितागने 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 यानवा माते आई नांगी वागे पेन्न कीला आम मातके यावदी वेनो मातके यावदी वेला कोल्ला ते पेनवा माते इग्यान्नुवा लिच्चवींगे राज्ये बुदुहामदुरो पराद्दांड बेरी कीला कीवे ओंगे तिबिच्चे कुलकतुन रेकी में नियाय हिंदा සප්ත අපරිහානීය ධර්ම නිසා අජාසත් කුමාරයාට බුදුහාමුදුරු අනුදැන වදාරනවා පුළුවන් නම් පරද්දාපන් ලිච්ඡවීන්ගේ රාජ්‍ය කියලා අජාසත් කුමාරයා හිනහ වෙලා බිම් බලා ගන්නවා ඒකට අත තියන්න බෑ පරද්දන්න බෑ ඔවුන්ගේ සමගිය හොඳයි සීලාචාරකම හොඳයි ආචාර ධර්ම වලින් පිරිලා ඒකට රිංගන්න කාටවත් බෑ අනුන්ට මුට්ටි අල්ලන જાතියක් ලිච්ඡවීන්ගේ රාජ්‍ය ඇතුලේ හිටියේ නෑ ඒ හින්දා අපරාජිත ජාතියක් වුණා. ඒක කොල්ලට මතක් වෙනවා කුල කතුන් රැකීමේ ක්‍රමවේදය. කොල්ලා හිතනවා විවාහයට පෙර හම්බෙන සියලුම කාන්තාවෝ නංගිගේ වයසේ, දුවගේ වයසේ, අම්මගේ වයසේ, අක්කණ්ඩිගේ වයසේ, අත්තම්මගේ වයසේ මේ සියලුම දෙනා නෑදෑකමින් බලන්න කිව්වා. दुव वगे नांगी वगे आका वगे आम्मा वगे आच्ची वगे आई दूसरे नहीं करांड के नेकी तुरुएं नहीं विवाहे ते पेर विवाहें पासु बीरिंद हैर आन सियलु का आंताओ ए नैकमीं बलांड की हुआ एतो को तानियां सांबांद ताने खांता आमांट की हुआ पिरिमिदी है बलन कोटे පුතාවගේ මල්ලි වගේ අයියා වගේ තාත්තා වගේ අත්තප්පා වගේ බලන්න කියලා විවාහයෙන් පසු සැමියා හැර අනිත් අය දිහා හැම බලන්න කිව්වා එතකොට පුරුෂ දූෂණයකුත් නැහැනේ නීති පොතේ ඕක නැහැ නීති පොතේ නැහැ නේද පුරුෂ දූෂණය කියලා එකක් නැහැනේ දණ්ඩනීය සංග්‍රහය 383 384 385 මේ වගන්ති වල තියෙන්නේ ස්ත්‍රී දූෂණය පුරුෂ දූෂණය කියලා කන්නේ නැහැ නැත්තම් नीति पुत्र दान दे पे वेन न द पुरुष यो दूसने वेनो ऐ दम में न या ऐ दम में न बलात्कारें करने बे बलात्कारें करने बे एनिसा क्या मैं तक न तो करने बे एनिसा එකේ ලොකු බරපතල කාරණාවක් තියෙන ඇතුලේ ඒ නිසා තමයි හැම දැම්මේ නැත්තේ හැබැයි හැම දූෂණයකම හැම අපරාධයකම
අපරාධය අපරාධයක් ලෙසම සනාථ කළ හැක්කේ මානසික අංගය කියන එක මුල් වෙලා. මිනි මරුමක් වුණත් මානසික සහ කායික අංගය කියලා දෙකක් තියෙනවානේ. ඔය දූෂණයකත් මුල් වෙන්නේ ඉස්සරව මොකද්ද? මානසික අංගය. කොල්ලන්ව දූෂණය වෙනවා කාන්තාවන්ගේ ඉරියව්වින්ද. ඇවතුම් පැවතුම්ින්ද. බලන්නකො රූපවාහිනියට එන නිවේදිකාවදී ඈ දැකලා තියෙනව නේද? කොල්ලා කෝඩ් බෝඩ් දාගෙන මේ මෙතෙන්ට එන කම වහලා. අරුන්ද පාටි දෙකක් තියෙන ගම් මෙහෙම. ඕ මෙල්ලලා මෙතන කෝපල් පාටිය පේනවා. වෙනම විලිලැජ්ජ හේද? රූපවාහිනිය බලන්න බෑ. සින්දුවක් කියනකොට නටන්න දෙනවා. සින්දුව අය අහන්න දෙන්නේ නැහැනේ. ගායකයෙක් පේන්නෙත් නෑ මොකවත් නෑ. අරුන්දලා ටික ඇවිල්ලා කැරකිච්චාම වේදිකාවේ ඉවරයි. ඒ උන්දලාගේ නිරුවත පෙන්වලා ඉවරලා යනවා. කොල්ලෝ ස්ටේජ් එක කඩයි කියලා ඉන්නේ ගිහිල්ලා. සින්දු අහන්න දෙන්නේ. මොකද්ද තියෙන්නේ? ගෑනු ඒකොල්ලා කියනවා චන්ද්‍රිකා නෝනාට තිස්සු හැදිලා චන්ද්‍රිකා මැඩම් ඊට පස්සේ දැන් මේ ගෑනු දූෂණය වෙනවානේ වේගෙන් වේගෙන් වැඩියෙන් දූෂණය වේගන වේගන ආවා. චන්ද්‍රිකා නෝන මහත්තයා ජීඑල් පිරිස් මහත්තයාට කියනවා එයා තමයි විවස්ථා කටයුතු ඇමති එතකොට 1995 අවුරුද්දේ විවස්ථාවට අනුව නීති පොතේ තියෙන ස්ත්‍රී දූෂණය හා සම්බන්ධ නීති වගන්ති සංශෝධනය කරන්න කිව්වා. ජීඑල් පිරිස් මහත්තයා මේක සංශෝධනය කරලා ගෑනු අයට 75%ක වාසියක් කියලා ලිව්වා. ඒකට දැම්මා දූෂණය වෙන ක්‍රම තුනක්. මොනවද? ගෑණියා දූෂණය වෙන ක්‍රම තුනක් දැම්මා. මොනවද ක්‍රම තුන? ඔය ක්‍රම තුනේටම පුළුවන්. ඒ බයයි වයිද කියන්නේ නෑ. ඒවා වචනවල තියෙන ඒවානේ. මොනවාද ක්‍රම තුන? ඔයාලා බලන්නකෝ නාවික හමුදාවේ පැට්‍රිකල් එක නෑ වෙලා නෑ. ඉගැන්වුවාට එක නීති වගන්තියක උගන්වපු එකක් මතක. මොනවා කෙරුවද මට තේරෙන්නේ අප්පා. මේ අකඩමියක් තියාගෙන මෙච්චර මේ සුවිශේෂී පහසුකම් තියලා දේශකයොන්ට වියදම් කරලා කණ්ඩ දීලා අප්පා හතර වේලම කොරාපු අපරාධේ සල්ලි වලට වාචික දූෂණය ආංගික දූෂණය කායික දූෂණය මේ දූෂණ තුන වාචික දූෂණයයි ආංගික දූෂණයයි කායික දූෂණයයි වචනයෙන් දූෂණය කරන්න පුළුවන් ලුගයන් ළමයි කොහොමද මට මතකයි කොල්ල රොත්තක්ම හිරේ ගියා නංගි වැල කමුද කියලා ඇහුවලු එකේ මාව එක්කගෙන ගියා ඔයසේ මහත්තයා උසාවියට ඕක විභාග කරන දවසේ නීතිඥයෝ කිව්වා අවුරුද්ද දවස් ඔන්න මෙන්න කියලා. ස්වාමීනි වසන්ත කාලේ ආගන්තුක සත්කාරවලට ගරු බුහුමන් කරන දින කීපයක් ඉස්සරහට එද්දි මේ තරුණ දරුව මේ ගෑන් ළමයාට පළතුරු ජාතියක් කන්න ආරාධනා කරලා තියෙන්නේ. නීතිඥයෝ දෙන්නා කියනවා ඉඳගෙන. නඩුකාරයා පොලිසිය ලොකු මහත්තයා දිහා බලලා ඇහුවා මොකද ඒ ගැන කියන්නේ කියලා. ඒ ගමන ජයන්ත මහත්තයා හිටියේ ඔයිටි කූඩුවට ගොඩ වෙලා හිටපු විදියටම බයිසිකලේ හැන්ඩල් එකට අත තියාගෙන හිටපු විදියටම එහෙමම තියලා මෙහෙම කොල්ලා කිව්වා නංගි වැල කමුද කියලා. අය මොනවත් ඇහුවේ නැ දින 14යි කිව්වා. දෙවෙනි දවසේ අරන් ආවා. එනකොටම කිව්වා අවුරුදු තිබ්බ නිසාවෙන් සාක්ෂි හොයාගන්න බැරි වුණා කියලා දින 14යි කිව්වා 28යි. වැල කෑවනේ.
දින 14ක් සිංහල අවුරුද්දට එක්කම වැල කාලා තමයි එළියට ආවේ. ඉවරයි. පස්සේ ඒක සාමදාන වුණා. කට්ටි එකතු වෙලා. බලන්නකො වචනේ වැරදුනේ. වචනේ කියවෙනකොටම ලිංගික බයක් ඇති වුණොත් ඒක දූෂණයක්. ආංගික දූෂණේ ඉස්සර නම් ඇස් ගැහුවානේ. ඇස් ගැහුවා දිව දික් කරුවා. එහෙම කරුවා. ඉස්කෝලේ යන කාලේ නොකරපු දෙයක් නැහැ නේද? අපේ හිටියා ආරච්චි මහත්තයෙක් දැන් එයා දේශයකට තට්ටු කරලා ඉවරලා ගෑන් ළමයි බලපු ගමන් මොකක් හරි කරනවා. පන්තියේ පළවෙනියා එක. ඒක දැන් ආරච්චි මහත්තයා. අපේ හිටපු 135ක් හිටියා පන්ති තුනේ. රාජ්‍ය සේවකයෝ ඉන්නවා 190ක්ම. රාජ්‍ය සේවකයෝ ඉන්නවා. හැබැයි එව්ව කෙරුවට වචන වලින් ඔයා ඇඟපාසඟ පෙන්නුවාට මොකද කවදාක්වත් අශෝබන අද වාගේ එක වැඩක්වත් කරලා නැහැ පන්ති වල. හරි ගරුයි ගුරුවරුන්ට. ඒ ඉගෙන ගත්ත එකේ වරප්‍රසාද තිබුණා. අනිත් කාරණේ කායික දූෂණේ. ඒ ගැන අය දන්නවන් සියලු දෙනා මේ කියන ක්‍රම කෝකට දූෂණේ වුණත් අහවරයි. මතක තියාගන්න මම මේ වගේ ගෙදෙට්ට ඕන හින්දා කිව්වේ ජීවිතය කියන එක කලමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ එහෙම වුණොත් විතරයි. නැත්තම් බෑ. මෙතන ඉන්න නිලධාරිනියන්ට මං කියනවා පෙකණිය නොදක්වා ඇඳ සලු බොලට දක්වා නොපා තනසක්වා සිනා නොමසන් දසන් දක්වා. ඔයාලටත් පොදුයි. ඔයාලගේ දූවරු එළියට දානකොට ඔයාලගේ නෝනලා අර මෙතෙන්ට එකක් අඳලා තමයි එළියට දාන්නේ. අර පාටි දෙක එල්ලපු එකම තමයි එල්ලගෙන යන්නේ. ওই පාටිස් වලට එනකොට බලන්න දරුවව කොහොමද හැඩ කරලා නෝන එළියට ගන්න කියලා. ඔයාලට කරන්න දෙයක් නෑ වාගේ තුස්නීම් බූතව ඉන්නවා. අපි අනුන්ගේ ගෑනුන්ට හිනහ වෙනවා. අනුන්ගේ ළමයින්ට හිනහ වෙනවා. තමන්ගේ ගෑණී ළමයා එළියට බහින විදිය බලන්න. ඔයාලා මතක තියාගන්න. දැන් යුනිෆෝම් එක ඇඳලා ලස්සනට ඉන්නවා. හැබැයි සිවිල් ඇඳුම අඳිනකොටම කලිසම හරි ප්‍රියමනාප එකක් ගෑන් ළමයන් දර කමන්නේ. හැබැයි මේ විදිහට කලිසම අඳින්න ඕන පහසුවට. අර කර ගැරන්ඩිය බිත්තර ගිල්ලා වාගේ එකක් බස්සාපු හැටි. හෙළු එළියනේ. හෙළු එළිය තියලා තමයි අඳින්නේ. කොහොම ඇඳද කියලා හිතෙනවා මෙහෙම ඒ තරම් කිටි කිටි ඇඳලා තියෙන. ජරාම ජරාවයි. ගෑනු කොමට ගැලපෙන්න ප්‍රභාස්වර වෙන්නේ එහෙම තිබ්බහම. සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින නිසි පුලුලු කුලරිය සකයුරු තිතර තන දිසිරන ලියවුරු සිරියුත් පුරංගන ඇති පිය එලන තරමින් නොවෙති දෙවංගන. දිවිංගනාවක් වාගේ ලු ගැහැණිය. ඇයි සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින කාන්තා ලාලිත එහෙමම තියනවා. නිසිපුළු ලුකුල රියස් අකයුරු තිසරතන. නිසිපුළු ලුකුලක් කරතරෝ දෙයක් වාගේ වැඩුණු උකුලක් තියනවලු. මොකටද ඒක? කලේ අරන් යන්න. කලේ නම් කරේවත් ගෙනියන්න බැරි අය අප්පා. වෙරි ගුඩ්. දරුවන් ප්‍රසූත කිරීමේ පහසුව තියන්නේ පුළුණු කුලක් තිබුණා වැඩුණු. ඒකට ඉස්සර කාන්තාවන්ට කලේ උකුල තියලා ඉන හැඩ ගන්නලා හරි ගස්සලා ගත්තේ. දැන් යුවනේ නිකම්ම නිකන් සුරුප්පු වාගේ ගෑනු ජාතියක් තමයි හැදිලා ඉන්නේ ලංකාවේ. සීසර් කරනවානේ මහත්තයා 165. කාන්තාව 165 සීසර් කරනවා. බබාලා හම්බෙන්නේ නැහැ. හේතුව ඇයි? හේතුව ඒක තමයි. ලැබෙන්න අවශ්‍ය ඉඩකඩ නැහැ. හැදිලා නැහැ. ඒකලා බයිනවා. අතීතේ අඹුඩි ගහපු උන් හිටියේ ගොරකයෝ. හැබැයි ඒ මිනිසුත් එකන් හැරෙන්නවත් බැහැ. සාම චෛත්‍ය කියලා එකක් හදනවා. අර චෛත්‍ය ගොඩ මැද්දේ මේ දවස්වල අනුරාධපුරේ.
මොකහරි එක හේය අමාරුවක් එතන තියෙන්නේ නැති ඒ තියලා හදනවා ඔය චෛත්‍ය කොට මැද්දේ උක හදන්නේ සාම චෛත්‍ය හදන්න බැරිද මේ එන කන්ති විචිලන්දු කැලෑ මැද්ද ඔය අහිංසක ගමක චෛත්‍ය දෙන උදාහක් ත්‍රිකුණාමලයට එන පාරයින් යාපනයට යන පාරයින් කටුසර පැත්තක දීප්ති මත වෙන විදිහට හදනවා චෛත්‍ය හදුවන හරින් අර තිබිච්ච නඩබු ගොඩ උඩ හදන්නේ පාටු අදහස් ආත්මార్థකාමී කමක් ඕකේ කොහේ හරි තිබ්බා මාව දැන් මැරුවත් මං කියනවා සාකත වැඩක් කරනවා නම් ඒ වැඩේ ඒකට ගැළපෙන තැනක් කරන්න ඕන පොල් ගස් දෙකක් තියෙන මැද ආය එකක් ඔබනවා ගෙනල්ලා එහෙම කන්නේ කරන්නේ අනවශ්‍යව දරුවන්ගේ විතරක් පරතරේ තියෙනවා පූජනීය වගේ පරතරේ ඕනේ අරගෙන තිබ්බාම හරියනවා ඒක රටිනාකම වෙනවා රුවන්වැලිසෑය ලෝවා මහා පාය තුපාරාමේ ඉරියේ ජේතවනේ මිරිසවැටියේ මේවා මැද්දේ ලංකාරාමේ මේවා ඔක්කොම මැද්දේ අරකක් තියෙනවා අර වහදාපු මිනිස්සු යතිවරු ගොරකෝ නෙමේ අඹුඩ ගහපු මිනිස්සු නෙමේ අඹුඩ ගහන්න ඇති කළුපාට දෙන්න ඇති කරපු වැඩ දිහා බැලුවාම කාටවත් හිතන්නව බෑ මේවා කොහොමද කළේ කියලා නිර්මාණය කළේ කියලා ඒ තරම් ජව සම්පන්න මිනිස්සු පෙතිගල කන්දට යන්නකො අවුරුදු 10 ගානකට පෙර හදාපු පෙත්මග අදවත් කැඩිලා නැහැ මහත්තයා රූස මහා ගස් හැදිලා තියෙනවා නමුත් බැඳපු බැම්ම තවත් කැඩිලා නැහැ අහස උසර ගස් ගියාත් ඒ තරම් ශක්තිමත් ඒවා නිර්මාණය කළා වේදහල් තියෙනවා එදා හදාපු ඒවා හැමමම තියෙනවා මං කියන්නේ ආපහු අතීතෙට යන්න කියලා හැබැයි අතීතෙන් ගන්න තිබිච්ච හොඳ දේවල් අරගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා ජාතියක් හැටියට මිනිස්සු හැටියට යා හැකි මගක් තියෙනවා එතෙන්ට එන්න යෝනේ අපි ඒක කරන්නේ නැතුව දැන් අනාචාරයේ යන ගති ලක්ෂණ පහල කරගෙන කාන්තාවන්ට යන්නට යන පාර මග වැරදිලා කාන්තා නිදහස දවසට කොඩි අරගෙන පාරට බැස්සාට පෝස්ටර් අරගෙන පාරට බැස්සාට ලංකාවේ ලොකුම ගෑණිගේ ඉඳලා චූටිම ගෑණි දක්වා බස්වල පුරවලා ගිහිල්ලා පෙකටින් කරාට විනය හැදෙන්න විනයෝ නාම සාසනස්ස ජායු විද්‍යා දදාති විනය මේවා බුදුහාමුදුරු අනුදැන වදාලේ ලෝකේ පැවැත්ම ගැහණියගේ පැවැත්ම විශ්වයේ පැවැත්ම තියෙන්නේ විනය මත කියලා හැමෝගෙම පැවැත්ම තියෙන්නේ විනය මත නමුත් ඒක නොසලකා හරින තාක්කල් කවදාක්වත් අපිට සංවර්ධනයක් හම්බ වෙන්නේ නැහැ. ඉස්තර කෙල්ලෙකුයි කොල්ලෙකුයි කසාද බඳලා පිටිසර තලාතක පදිංචි වෙනවා. ගෙවිලියක් සහ ගොවියෙක්. තාරුණ්‍ය වයසෙන් කසාද බඳලා මේ දෙන්න පදිංචි වෙලා ලොකු හේනක් කොටාගෙන ගොවිතැන් කරනවා. මේක මේ වෙස්සාන්තර ජාතකේ පාදක කරගෙන තමා ලියන්නේ. ජූජක බමුණාට දුව දුන්නු කතාව පදනම් කරගෙන තමා මේක ලියන්නේ. විවාහ වෙලා බොහෝ දුර එනවා දෙන්නම ගොවිතැන් කරනවා හේනට යනවා කුඹුරට යනවා වත්පිටිය සංවර්ධනය කරගෙන ජීවත් වෙන ගම බබෙක් හම්බෙනවා නෝනා ගෙදර නතර වෙනවා ස්වාමියා විතරක් හේනට යනවා හැන්දෑවටයි උදේටයි ඇවිල්ලා කෑම අරයි යනවා දවසක් හැන්දෑවෙන්නේ මහත්තයා නෝනා බය වෙනවා අඩ කරුවල වැටිගෙන එන්නේ බබාව බුදි කරලා තොටිල්ලේ තියලා මෙවුන් දුවන කෑම එකක් තරම් දුවගෙන දුවගෙන හේනට ගිහිල්ලා බලනකොට මිනිහා හේනේ ඉන්නවා ඇවිද ඇවිද ගෑන්ට තරහ එනවා තරහ ඇවිල්ලා ළඟට ගිහිල්ලා බයිනවා තමසට පිස්සු දායිස තියෙන්නේ බලනවා මං කොච්චර බය වුණාද කියලා මට නුවණ තියනවද තමසට මොකද උනේ කියලා බලන්න පොඩි කා බුදි කරලා දාලා ආවේ ගෙනලා කෑම එක ගෙනියන් දෙන මිනිහා තවවත් ආවෙන ඒගොන මිනිහා අහසට අත දික් කරලා කියනවා මට නෙමේ උඹට පිස්සු අර බලපංකෝ මේ අනෝරා වැස්සක් වහින් දෙදි පොඩි එකා දාලා මොනවට දාවේ ගියා නම් මට එන්න බැරි වෙන හින්දානේ අයිති මං නොආවි ඵලයන් විජහට කිව්වහම ගෑනි දුවනවා මිනිහාගේ දැක්ම දැන් ඉන්න ඔය කාලගුණ විද්‍යාඥයෝ වාගේ නෙමෙයි ත්‍රිකුණාමලයට වහිනවා කිව්වොත් වහින්නේ කොළඹට කොළඹට වහිනවා කිව්වොත් වහින්නේ ත්‍රිකුණාමලයට මුහුද රැලි තියනවා කිව්වත් එදාට රැල්ල නැහැ
එහෙම එකක් වෙන්නේ. අරු කිව්වා වහිනවාද කියලා. කිව්වත් වාගේ ගෑනිට යන්න බැරි වුණා වැස්සා. ගෑනි සෙදි පොටත් මෙහෙම උස්ස ගත්තා. උස්සගෙන දුවනවා මග තියෙන අම්බලමක් තියෙන ඕකේ ඉඳලා යන්නේ කියලා. අම්බලම ගාවට ගිහිල්ලා බලනකොට හැන්දෑවේ ගංජා සුරුට්ටුවක් අදපු එකෙක් ඒකේ ඉන්නවා බලාගෙන ඇති ගුබ්බවා. කෙල්ලගේ කකුල දැක්කා. මං කිව්වනේ දැකීම රාගයක් ඇති වෙනවා කියලා. තුතැඹිලි මල් ඇගේ යුග දඟට මනකල් පෙරද සැඟ උණු තුල් කොළපු ඇතුළත පිවිසි හැම කල් කියලා කත්ති. තැඹිලි මලකු ත්‍රිංගුවලු ආපහු ගෑණියෙක්ගේ කකුල දැකලා මගේ අම්මේ මටත් වඩා යකෝ මේ කකුල හරි හැඩයිනේ කියලා. මේකේ කියන්නේ මේ අප්‍රාණික වස්තු පවා සසල වෙනවා කාන්තාවන්ගේ ඇඟ පසඟ දැක්කහම කියලා. රාගික බව ඒ තරම්ලු සත්ව ලෝකේ. අර කකුල දැකපු ගංජාකාරයාට එකපාරම රාගික බවක් ආවා. හැබැයි මේ යකාට රාගික බව ආවට මොකද? ඒක අහන්න තික්ෂණයක් මූට තියෙනවා. කොල් අහනවා අල්ලාගෙන නැරිය අතකින් කිඳ නගෝ වසාගෙන දෙතන අතකින් කිඳ නගෝ දුර සිට යන ගමන් තනි මග කිඳ නගෝ ඉඳලා විතක් කාලවත් යමුද නගෝ බලන්නකො මහාචාර්යවරේ කෝයි ගංජා බිව්වට මොකද ගංජා බොන මහාචාර්යවරුත් ඉන්නවා මූතේ වාගේ අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ කකුල පෙන්න රෙදි පොට ඉස්සුවේ මාගේ හිත බලන්න නම් මං කැමති ඉඳලා යන්න කොල්ලා කියන්නේ විතක් කාලයන් කියලා වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ වයස හරි වැඩුණු බව පේනවා තාරුණ්‍ය වයසේ ඉන්න බව පේනවා කැමති නම් ඉඳලා යන් කියලා කියනවා බලන්නකෝ දාණ්ඩ නිසංගහයට අනුව ආන්නේ මේක නීති පොතේ තියෙනවා බිංදුවේ ඉඳලා 16 දක්වා බලන්න එපා අල්ලන්න එපා ඉඟි කරන්න එපා එහෙමත් එපා කොහොමත් එපා කියලා එක නීති පොතේ තියෙනවා ජීඑල්පීරිස් මහත්තයා හදාපු ඒ තරම් බරපතල කාලයක් අර ඊට පස්සේ කාලයක් තියෙනවා 16යි 18යි කියලා වැළුවත් කමක් නැහැ ඇල්ලුවත් කමක් නැහැ ඉඟි කෙරුවත් කමක් නැහැ එහෙමත් කමක් නැහැ හැබැයි එපා කියලා තියෙනවා මොකද සූත්‍රය 18න් පස්සේ කියලා තියෙනවා කෝකත් කමක් නැ කැමැත්ත තියෙනම් කියලා 18න් පස්සේ තියෙනවා කෝකත් කමක් නැ කැමැත්ත තියෙනම් අර කොල්ල අහනවනේ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ වැඩුණු බව පේනවා තරුණ බව පේනවා නොබැඳලා නම් කැමතිනම් ඉඳලා යන්න දුර සිට යන ගමන් තනි මග කිඳ නගෝ මේ වෙලාවට එළියට බහින්නේ ගණිකාවන් පමණයි අභිසරු ලියක් නම් ඉඳලා යන්න කිසිම ගැටලුවක් නැහැ කෙල්ල ඊට පස්සේ කියනවා අල්ලාගෙන නෙරිය මඩ තවරන ඉඳා වසාගෙන දෙතන බිලිඳුගේ කිරියන්දා බාලමස්සිනා පස්සෙන් එන ඉඳා යන්නං අයයිලි අපේ ගම දුර අන්දා ඉඳ ගන්නවා මිස කොල්ල අය නැගිටලා ඉඳ නම් බෑ මේකේ කියනවා නෙරිය උස්සගත්තේ මඩ ගෑවෙන හින්දා මිසක් වෙන මොකටවත් නෙමෙයි හිත ගැස්සුනා නම් සමා වෙන්න වසාගෙන දෙතන දෙතන වසාගත්තේ බිලිඳුගේ කිරි හින්දා මිසක් මන් නොබැඳපු හින්දා නෙමෙයි මට දරුවෙක් ඉන්න එක් දරු අම්මා කෙනෙක්
බාල මස්සිනා පස්සෙන් එන හින්දා පණියම යන ගණිකාවක් නෙමෙයි මස්සිනා පිටිපස්සෙන් එනවා අයියන්දි එක්කුසුපන් අයියට විතරනේ එහෙම කියන්නේ අයියන්දි යන්නම් ගෙදර ගොඩක් ඈත හින්දා අය කොල්ලා විලි බරින් ලැජ්ජාවෙන් මිරිකෙනවා මිසක් ඌට අය අහන්න තැනක් තිබෙන්නේ නැහැ මව්කම සහෝදරකම ඔක්කොම පෙන්නවා පෙන්නලා කෙල්ල කොල්ලව හීලෑ කරලා තියලා අතනින් යන්න යනවා සමාජේ හරි සංයමයෙන් තිබුණා ඒ කාලේ පාරිසරික භවෙන් තිබුණා අන්‍යෝන්‍ය වශයෙන් ඒවා බෙදා හදාගත්ත බවක් තිබුණා බෙදා හදා ගැනීමේදී ආචාරශීලී බවක් තිබුණා නීතියට එකඟව මේවා ඔක්කොම විසඳගත්තා හැබැයි ක්‍රමක්‍රමයෙන් රාගික වෙන්න වෙන්න විනාශ වෙලා ගියා අපිට මේ වගේ ආදීනව පේන්නේ ඔයාලා අහලා ඇති මේ මේ පොතේ තියෙන ලස්සන කතාවක් පුළුවන් නම් බලන්න හොයාගෙන කුද්දක නිකායේ මේක මේකේ තියෙන තේර තේරි ගාථා කියලා තේරි ගාථාවල ඉසිදාසි කතාව කියලා තියෙනවා ඉසිදාසි තෙරණියගේ කතාව ඉසිදාසි තෙරණිය මහන වෙලා රහත් වෙනවා දවසක් පින්ඩපාතේ වඩිනවා පින්ඩපාතේ වඩිනකොට එයාත් එක්ක තනියට යන්න තවත් භික්ෂුණියක් එනවා මේ ළඟදි මහන වෙච්ච රාගික භික්ෂුණියක් එවුන්දට අත්දැකීම් නැහැ හැබැයි ලාභ සත්කාරපතා තමයි මහන වෙන්නේ එයා එනවා පස්සෙන් එනකම් මෙයාගේ හැඩ වැඩ දිහා තමයි බලන්නේ ලස්සන ගෑනු කෙනෙක් ඉසිදාසි තාරුණ්‍යයි ඒ වගේම පිරිපුන් සුමට ස්වභාවිත ගැහණු කෙනෙක්. පින්ඩපාත කරගෙන ඇවිල්ලා ගඟක් ගාවදී වළඳනවා. වළඳලා පාත්‍රා ටික හොදලා පැත්තකින් තියලා විවේකීව ඉන්නවා. අර ගැහණු ළමයා මෙහෙම එබිලා බලලා දික්තුණින් වහන්සේ ඉසිදාසියකින් අහනවා ඔයා හරි ලස්සනයි. මේ සුන්දර තරුණ ලස්සන ළඳක් වෙලා महा धन कुर सिर दुआला राजकुमार अपूर्व महान उन्हें अपराध मट हे मोहम्मदी बना मान नंगे इसी दास करबान गुडाकला हाथ लानी देर ऐ महान उन्हें की ज्ञान एक मन की මං මහන උනේ මං කසාද බැඳා බැඳපු මිනිහට මාව එපා කිව්වා අවසානයේ අපේ තාත්තා මාව ඉල්ල කණ්ඩේන කොල්ලෙකුට කසාද බඳලා දුන්නා ඒ ඉල්ල කණ්ඩේන කොල්ලා මහත් එක දවස් තුනක් හිටියා ඒ කොල්ලාගේ හැරමිටියයි කොක්කනේ පොල් කට්ටයි අපේ අප්පච්චි අරගෙන දරමඩුවේ දාලා තිබ්බේ එක දවසක් උදේ පහන්දර මං අතු ගානකොට තාත්තා ගාවට ඇවිල්ලා කොල්ලා කිව්වා මාමන්ඩි මගේ පොල් කට්ටයි හැරමිටියයි කොක්කනේ දෙන්න ඔයාගේ දුව ඔයාම තියාගන්න මට එපායි කියලා කිව්වා ඔච්චර ලස්සන ඔයාව ඔව් එහෙම කිව්වා මං එදාට පහවදා තමයි මහන උනේ කියලා කිව්වා. තාර ගෑනු කෙනා කල්පනා කරනවා අනිත් අර බික්ෂුණිය. එතකොට ඉසිදාසි තෙරණිය කියනවා ඉතින් අහන්නකෝ. ඇයි එහෙම උනේ කියලා අහන්නකෝ. ඔච්චර ලස්සන මාව අතහැරලා හැම මිනිහම යන්න ගියයි කියලා අහන්නකෝ. එහෙම හිතෙන්නේ නැද්ද? ඇත්තටම ඇයි ඒ කුණු ගඳ හින්දා නෑ එහෙම වෙන්න හේතුව
ඔයා හරි සමන් මල් සුවඳ එන කෙනෙක් නේ කුණු ගඳක් එන්නේ ඇයි ඒ ගමන යා විස්තර කරනවා පෙර භවයන් පිළිබඳව කියන්න ඥානය තියෙනවා මං භව ගණනාවකට ඉස්සරලා කොල්ලෙක් වෙලා හිටියා රාජ පවුලක රාජකුමාරයෙක් මං ඕන තරම් තිබ්බ කුමාරයා හින්දා මගේ යාළුවොත් එක්කන් එකතු වෙලා පොඩි ගෑනු ළමෙක්වත් අතාරින්නේ නැතුව නාකි අම්මලා දක්වා ඔක්කොම දූෂණය කෙරුවා රවිය දන් කරලා මං සල්ලි දීලා කොල්ලොන්ට කොල්ල දූෂණය කරන දිහා බලාගෙන ඉඳලා සන්තෝෂ වුණා මං ඒ වාගේ තැන් පවත්වාගෙන ගියා මං ඒකෙන් ආස්වාදයක් වින්දා තරුණ වයසේම මං ලිංගික රෝගයක් හැදිලා මැරුණා මැරිලා මං ඊළඟ භවයේ බැල්ලියක් වෙලා ඉපදුණා බැල්ලි වෙලා ඉපදිලා ඉස්සරෝම පිරිමිසත් එක්ක ඇසුරු කරපු දවසේ විස බීජයක් ගිහිල්ලා මගේ යෝනිය කුණු වුණා මගේ අංගෝපාංගයන්ගේ ගෙඩියක් ආවා ගෙඩියක් ඇවිල්ලා පණුව ගැහුවා පණුව ගහලා මං බිම අතුල්ලා අතුල්ලා ගෙවල් වලට රිංගන්න දෙව්වා මිනිසු ගල් මුල් වලින් ගහලා මාව පැන්නුවා පන්නලා මං මහපාරේ හැම තැනම දෙව්වා මට මතකයි මං තනකොළ පඳුරක් හපාගෙන පණුව කන වේදනාව ඉවස ගන්න බැරුව මං මැරුණා ඒ කරලත් මං ආපහු බැල්ලියක් වුණා ඒත් මට එහෙමමයි උනේ දෙවෙනි භවෙත් එහෙම වෙලා තුන්වෙනි භවෙම මං කොටළු දෙනක් වුණා කොටළු දෙන වෙලා ඉපදිලා ඒත් මගේ අංගෝපාංග කුණු වුණා පස්සේ එළ දෙනක් වුණා ඒ එළ දෙන වෙලත් එහෙම වුණා පස්සේ මං මනුෂ්‍ය ආත්මෙ ඉපදුණා නපුංසක වෙලා ඉපදුණා කාන්තාව වෙලා ඉපදුණා ඒ ඉපදිච්ච හැම අවස්ථාවකදීම මං වඳ ගෑණියක් වෙලා අනාචාරය හැසිරලා මට ලෙඩ හැදිලා මැරිලා ගියා මගේ පව නිමා වෙච්ච භවයේ තමයි මේ පව නිමා වෙච්ච භවයේදී මං කළ පින් වලට රූපස්ත්‍රීයෙන් අනුන වුණා අර අකුසල කර්මයේ ඉතුරු කොටස විපාක දෙන්න කසාද බඳින මිනිහට මං කුණු ගඳාවා හැම විවාහක සැමියෙක්ම මා වේල වඳ ගත්තා කාම මිත්‍යාචාරයේ යෙදෙන එකේ ආදීනව අහිවින්නේ නැහැ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ සෙල්ලමක් වාගේ හිතෙනවා සල්ලි තියනවා වියදම් කරනවා හයිය තියනවා ගෑනු ඒවට නැඹුරු වෙච්ච අය ඕන තරම් ලෝකේ ඉන්නවා එහෙම හින්දා අපි ඒ තැන් වල රිංගනවා අවසානයේ විපාක දෙන්න වෙච්චාම ඒ විපාකයන් විඳින දවස වෙනකොට ඔබට මට අපිට තේරෙන්නේ නැහැ මම මනෝවිද්‍යාව ඉගෙන ගන්න කාලේ මාව කුරුණෑගල ඉස්ත්‍රිතාලයට දැම්මා පැට්‍රිකල් එකට මානසික ආතතියෙන් පිරිච්ච ලෙඩු ඉන්න වාටුවට එක මිනිහෙක් ගෙනල්ලා හිටිය අවුරුදු 52ක් විතර වයසයි බ්ලේඩ් තලයක් අරගෙන එයාගේ පුරුෂ ලිංගෙ මෙහෙම ඉරලා හැමතැනින්ම එයාම ඉරලා ඉදිමිලා ඊට පස්සේ ડોක්ටර්ලා එක්කගෙන ගිහිල්ලා අපිට පෙන්නුවා පෙන්නලා ඉවරලා එයාට කතා කරන්න බෑ ඒ වෙනකොට පෙන්නලා එක්කගෙන ආවා එක්කගෙන ඇවිල්ලා කියනවා ඔය මිනිහා මානසික ආතතිය හදාගත්තේ අනාචාරය හැසිරিলা විවාහේ කැඩිලා ගියා ඊට පස්සේ තමන්ගේ රස්සාව අහිමි කරගත්තා ඊට පස්සේ ආතතිය ආවා ආතතිය ඇවිල්ලා එයාට ආතතිය වැඩි වෙච්ච ගමන්ම කරන්නේ තමන්ගේ ශාරීරික කොටස් කපා ගන්නවා මේ මිනිස්සයා ලිංග බ්ලේඩ් එකෙන් කපාගෙන ඒවට මැහුම් දාලා එල්ලලා තිබ්බා කොහේ හරි කවදා හරි කරපු අකුසල කර්මයක් පස්සේ විපාක දෙන අවස්ථාවෙම ඒ වෛද්‍යවරයා ඊට පස්සේ බෞද්ධ දර්ශනේ මේ ඉසිදාසි කතාව එදත් කිව්වා කියලා කිව්වා මේත් ඒ වගේම ඉර නමක් කියලා කතාවේ ඇත්ත ඒක ඔයාලටවත් අපිටවත් භෞතික ලෝකයේ සැප විඳින අතර වාරේදී පේන්නේ අපි කරන්නේ හරි දෙයක්ද වැරදි දෙයක්ද කියලා දිනා නෝනාගේ ගණිකා මඩමේ අධි ආරක්ෂිත කලාපෙ ළඟම හදලා තිබ්බේ තට්ටු 8යිලු විදුලි සෝපානෙන් යන්න තිබිලා තියෙන්නේ පොලිසියෙන් ගිහිල්ලා අත්අඩංගුවට ගන්න වෙලාවේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු රජයේ සේවක ව්‍යාපාරිකයෝ හැටගානක් අහුණා. එක ගොවියෙක්වත් සරල කම්කරුවෙක්වත් හිටියේ නැහැ. ඔක්කොම රජයේ සේවක ව්‍යාපාරිකයෝ මැතිම ඇමතිවරු රින්ගාපු තැන. අපි නිකන් ඉහළයි වාගේ පේනවා. කරන්නේ මහා බාල වැඩ. ඒවටම ඇබ්බැහි වෙච්ච ගෑනු පිරිසක් ඉන්නවා. රට යනවා කියලා යනවා ලංකාවෙන් මිනිහට කියනවා රට යනවා කියලා. එයාපෝට් එකට ඇතුල් වෙනවා. එයාපෝට් එක ඇතුලේ ඉන්නවා ඒකට ලෑස්ති වෙච්ච අතෝ. ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉඳලා මිනිහට කියනවා හවල් වෙලාවට පිටත් වෙලා යන්න කියලා. ප්ලේන් එකක් ඇත්තටම පිටත් වෙනවා ඒ ටයිම් එකට. මිනිහ අපිට පැත් ඉඳලා ප්ලේන් එක පිටත් වෙනකම් බලාගෙන ඉන්නවා. ගෑනි රට ගියා කියලා මිනිහ ආපහු වෙනවා. හැබැයි ගෑනි ලංකාවෙම ගණිකා මඩමක ඉන්නවා. ලංකාවේම ගණිකා මඩමක ඉන්නවා. මඩමේ ඉඳලා අවුරුදු දෙකක් තුනක් ඉඳලා ආපහු වෙනවා. සමහරු මාස කීපයක් ඉඳලා ආපහු වෙනවා රට හොඳ නැහැ කියලා. ඒකෝ ලාපිට හදාගෙන යනවා. මේ වාගේ සෙල්ලමක් කරන ලංකාව මහ හේවාගේ අපරාධ වලින්ම පිරිපුන් පාරාදීසයක් වෙලා. ගන්න කොහේ සෙල්ලම් කෙරුවත් කාට වැසංගුවත් හෘද සාක්ෂියට වසන් ගන්න බෑ. ජීවිතේ කොයි වෙලාවෙ හරි ඕකට දඬුවම් විඳින්න වෙනවා. අඹුවන් සැමියන් හැටියට ලස්සනට ජීවත් වෙන්න මහන්සි ගන්න. යුතුකම් ටික ඉටු කරන්න මහන්සි ගන්න. ජීවිතේ නිර්මාණය කරන්න පිළිවෙලකට. එතකොට වරදින්න. අවබෝධයෙන් යා යුතු ගමනක් තියෙන. අපි ඒ ගමන වරද්දගෙන තියෙනවා. ඔයාලගේ ගෙවල් දියා ටිකක් කල්පනාකාරීව ඔළුව තියලා බැලුවොත් ඔයාලගෙන් වෙන අඩුපාඩු ටික පේනවා. මෙතන ඉන්න කාන්තා පාර්ශවයත් ඒ වගේමයි හිතට ගත යුතුයි. ඔක්කොම හදාගෙන අනිත් අය අඳින හින්දා මාත් අඳින්නේ කියලා ඇඳලා හරියන්නේ නැහැ. මට ගැළපෙන ඇඳ අඳින්න ඕන. ඒවා විනිවිද කරලා ඇඳක් කමක් නැහැ. විනයානුකූල භාවය තමයි අපිට තියෙන ලොකුම වාසිය. රැක්ම දැක්ම ඒක තියාගෙන මැරෙන්න මහන්සි ගන්න. අමරදේව මහත්තයාම තැනක කියනවා පවුලක් සමගියෙන් තිබ්බාම කොච්චර වටිනවද කියලා. වක්ක දෙළඟ දිය වැටෙන තාලයට පිටි පැටවුද පැන නැතුවා වැස්ස වහින්නට ඉස්සර ආදී වලා කුලින් විදුලිය කෙතුවා. කිව්වට වස නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා. තුන් දවසක් අමනාපෙන් සිටි කළු නෝකාඩු බැල්මෙන් බැලුවා. රණ්ඩු වෙලා හැලියේ බත ඉදෙන තුරා කිව්වට කතා බත නැතුව දවස් තුනක් හිටියලු. හතරවෙනි දවසට දැන් නෑලු කිසිම ගතියක්. මිනිහට හිතෙනවා බලන්න ඕන මූණ දිහා යකෝ මෙච්චර දවස් 30කට තරහ වෙලා කියලා. පොඩි එකෙක් ඉන්නවා චූටි එකෙක්. ඕකගේ අතින් අල්ලාගෙන සාලේ මැද්දෙන් එනවලු. ගෑණි තෙන්නේ මම යන ගමන් අද බලන්න යන්නේ මිනිහා දිහා කියලා. සාලේ මැද්දට ඇවිල්ලා දෙන්නම හැරිලා බැලුවලු. S2 වැටුනලු ගෑණිගේ මිනිහාගේ. එකපාරටම කළු කෙරුවලු මූණ ගෑණි උද්දච්චකමට. හැබැයි S2 නිල් වන් පාටට තිබුණලු. වටේට විදුලියක් හිටුවා වාගේ අර හදවතින්ම ආපු සතුට වහන් කෙරුවට මොකද එලියක් තිබ්බලු. කසාද බැන්ද දවසේවත් නැති ප්‍රභාස්වර මූණක්ලු. ලොක්කට හයියෙන් hina ගියාලු අර මූණ දැකලා. ගෑණි පැනලා බදාගත්තලු මෙහෙම මිනිහව. බදාගෙන දෙන්න hina වෙනවලු සාලේ. කොල්ලා දැකලා නැහැ මෙහෙම දෙල්ලම. කොල්ලා අප්පුඩි ගා හයියෙන් කෑ ගැව්වලු. අමරදේව මහත්තයා කියනවා ගල මතු පිට මල පිපෙන්න මල වට බඹරිඳුන තන්න වැහි වැහැලා ගඟ පෙරෙන්න ගඟ උතුරා හිත පෙරෙන්න ගලා ඇලෙන වැහි වතුර වගේ උඹ හිනාවේ යම් කළු හිනාවේ යම්
වෙලා මගේ හිත සනාව සිංතව සනාවයන් කලු හිනාවයන් හිනාවයන් කලු හිනාවයන් ආමිනි ගංගක් ගලන්නේ මහ සයුරට විවාහය කියන එක ගලන්නේ මරණය දක්වා ඔයයි මායි දෙන්නෙන් කවුරු මැරුණත් අපේ විවාහය එතනින් ඉවරයි හැබැයි ගඟ ගලනකන් ගන් දෑලේ දෙපැත්ත සරුසාර කරමින් ගඟ බහින්නේ යාල දොලකෙත්වත් උයන් සරුසාර කරනෝ ලෝකයට ජීවය ආහාර දෙනවා ගඟ මුහුද සිප ගත්තත් ලොකු වැඩක් කරලා තියෙනවා අපි මරණයෙන් සමුගෙන යන දවස වෙනකොට අපි දෙන්නගේ දෙපැත්ත බලාගෙන ඉන්න හතර වරිගේ නෑයෝ සන්තෝෂ කරන්න පුළුවන් නම් ගඟ මැද්දෙන් දියපාර සෞන්දර්යාත්මකෝ ගලනවා වාගේ අපි දෙන්න මැද්දේ ඉන්න මේ කොළු පැටියාගේ අනාගතේ සරුසාර කරන්න පුළුවන් නම් ඔයයි මායි හෙට මරුණත් කමක් නෑ යුතුයකම ඊට කරලා ඒ නිසා විවාහයේ තියෙන අනන්ත යුතුයකම ලෝකයට පූජා කරලා හතර වරිගේ එක නෑයන්ට සතුටු වෙන්න ඉඩ තියලා අපි දෙන්න විවාහයෙන් සමුගෙන යමු හාමිනේ කියනවා විවාහය කියලා කියන්නේ එහෙම එකක් තමයි යා දෙක නොරත රත සමග පෑහීමක් නැත විශ්වවිද්‍යාලේ කොල්ලෝ නම් කියනවා ලාකඩ එහෙම නැත එකක් රත් තුනද පෑහෙත කියලා මහාචාර්යවරයාට යකාරුඩ වෙලා කිව්වා මෝඩයා මීහරකා බූරුවා ලාකඩ නම් එකක් රත් තුනක් පෑහෙනවා ගසා දාපු ගමන් ගැලවෙනවා බූරුවෝ ගැලවෙනවා කියලා කිව්වා යකඩ දෙකක් හොඳටම රත් කරලා එක උඩ තියලා තැලුවොත් ඒ යකඩ දෙක හා වෙනවා අය කඩන්න බෑ අදහස් ගලපාගෙන අන්‍යෝන්‍ය වශයෙන් බැඳින් තියාගන්න පුළුවන් නම් විශ්වසනීයත්වයෙන් ඉන්න පුළුවන් නම් හරි වටිනෝ නැත්තම් වැඩක් නැ විශ්වාසා පරමාඥාති කියලානේ කියන්නේ ලෝකේ තියෙන ලොකුම නෑදෑකම බෞද්ධ දර්ශනයේ හැටියට විශ්වාසය බාහිර ලෝකෙ මොකද්ද හොඳම නෑකම ළඟම නෑකම මොකක් වෙන්නේ නැද්ද බාහිර ලෝකේ ළඟම තියෙන හොඳම නෑකම නෑ මං අහන්නේ මේ ජීවමේ තියෙන අපේ නෑකම් ටික මැද්ද නෑ මං අහන්නේ සත්‍ය වශයෙන් අපිට තියෙන නෑකම් ටිකක් තියෙනවනේ අඹුව සැමියා අම්මා තාත්තා නැන්දා මාමා දරුවෝ දෙමව්පියෝ ආදී කොට නෑකම් ටිකක් මේ නෑකම් වල හොඳම නෑකම කෝකද ළඟම නෑකම කෝකද වටිනාම කෝකද කියලා අහන්නේ ඕනෑකම නෙමෙයි ඕනෑකම తాවකාලිකයිනේ ඕනෑකමට රින්ගුවක් වහට හරි පෑන්න ඕනෑම ඕනෑකමක් කෙටි වේලාවකදී එපා වෙනවා එහෙම නේද ඕනෑම ඕනෑක කෑම කන්න ඕනෑ වෙනවනේ කන්නක බලන්න අක්කරේක කෑම තිබ්බත් එපා වෙනවා ඔය හැම කෙහෙල් මලක් මෙහෙම තමයි එපා වෙලා යන අඹුවයි සැමියයි ළඟම නෑකම හොඳම නෑකම අඹුවයි සැමියයි ඊට පස්සේනේ ඔය නෑකමට දෙමව්පියෝයි දරුවෝයි කියන එක එකතු වෙන්නේ දරුව හම්බෙනකන් අර දෙකනේ නෑකම ඊට පස්සේ දරුව හම්බුනාම දෙමව්පියෝයි දරුවයි ඊට පස්සේ දරුව ලොකු වෙලා බැන්දාම නැන්දායි මාමායි ලේලි බෑනායි දරුවෝයි දෙමව්පියෝයි මේ විදිහට නෑකම ටික දවසක් යනකොට එවුන්ට පැටව හම්බෙච්චාම ආච්චි සීයයි මුණුපුරොයි බෑනලා ලේලිලා දරුවෝ මෙහෙම ටික කාලයක් යනකොට අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා ගිරි කිත්තා මේ මුත්තා ආදී හත්මුතු පරම්පරාවක් ඈඳෙනවා. හැබැයි පළවෙනි පුරුක බිරිඳ සහ සැමියා. බුදුහාඳුරු අනු දැනවදාලා ඔය සකල නෑකම්ම තෘප්තියට හදාගත්තේ වා කියලා. තෘප්තියට ලු හදාගෙන තියෙන්නේ. ඇත්තනේ? නේද? දැන් බලන්නකො ඔයාලා අම්මයි තාත්තයි පනවයි ගිහි හිටියා. ඊට පස්සේ පනවාගික හම්බුණාට පස්සේ අරක පන නැහැ. අර පන වගේ කියපු එක පන නැහැ. වෙන පනක් ඇඳගත්තා. දැන් ඒකනේ පන වගේ ඉන්නේ. අරුන්දලා නැහැ. ඊට පස්සේ ඔය ගෑනු අය දරුව ලොකු මහත් වෙලා දරුව රැකී රස්සාවලට ගියාට පස්සේ
උන්දා සිල් ගන්න යනවා මිනිහා තැරලා ඊට පස්සේ පණ වගේ වෙන්නේ දරුවෝ මිනිහා තාරිනවා මිනිහා ගණන් ගන්න බලන්නකෝ සිල් ගන්න තැන් වලට ගිහිලා ගෑනු නේ ඉන්නේ සිල් අරගෙන මිනිස්සු ගෙවල් වල මල පැන්ලා ඉන්නේ මිනිසුන්ට තේත් නැහැ කෑමත් නැහැ මොකවත් නැහැ උන්දලා උඩ බලාගෙන ඉන්න ඕනේ පැය 24ක් අරුන්දා සිල් අරගෙන ඉඳලා එනකම් ආපු දෙන්කෝ දත්මිටි කකා ඉඳලා ගෑණී ඊට පස්සේ ආවට පස්සේ ඕන් යුද්ධේ වාගේ බොහෝ කාලයකට පෙර ඔබ අස්සද්ද වූ නවදැලියේනට කටුසර භෝගයක් වත් ලැබෙයිදයි බලන්ද ඉඳ හිටවත් නොයන්නේ මන්ද එක අම්මගෙන කිව්වලු එහෙම මොනාද මේ කියන්නේ වයසට ගියත් දෙන්න එකට ඉන්න ඕනෑ කියලානේ මේ කියන්නේ එතකොට තම අදහස් ගැලපෙන්නේ. ඒ දෙන්නගේ අදහස්නේ ගැලපෙන්නේ. ඒක ලොකු පිනක්නේ. අඹුවයි සැමියයි දෙන්න කියන දෙන්න මැරෙනකන් සමගියෙන් ඉන්න ඕන දෙන්නේ. බොහෝ කාලයකට පෙර ඔබ අස්සද්ද වූ නවදැලිහේනට කසාද බැඳපු දවසේ හරි සරුසාරව ඔබ මාව දැක්කමං ඔබ ඊට පස්සේ ඔබ හේන වැපුරුවා. හැදිච්චි කරල් ගෙඩි ඉතාම සරුසාරව හැදුනා. ඒ අස්සනු දැකපු එවුන් ලෝකෙවුන් අරන් ගිය අස්සනු දරුවෝ ටික අරන් ගියලු දැකපු එක ඊට පස්සේ ඔයයි මායි තනි වුණා හේනේ වැපුරුවාට යමක් හැදෙන්නේ නැති තරමට කේඳෑරි වුණා හැදිච්ච ගස් ඔයත් අර ගියපු මුදලාලිලා මුදලාලිලාගේ අස්සනු රැක බලා ගන්න අරන් ගියා දරුවෝ බලා ගන්න ගෙනිච්චලු තාත්තව දරුවන්ගේ දරුවෝ බලන්න තාත්තව ගෙනහිලා ඒ ගෙදර තියාගත්තලු. අම්මා දැන් තනියම පිළට වෙලා හිතනවා. කටුසර භෝගයක්වත් ලැබෙයිදයි බලන්නට. අර පරණ ඔයාගේ හේනේ, පරණ වම්බටු ගැට, වැටකොළු, එව්ව මෙව්වවත් තියනවාද බලන්න හිතෙන්නේ නැද්ද ඉඳ හිටවත් එන්න කියලා අහනවා. බලන්නකෝ දුක සැප කියන එක බෙදා ගන්න, ඇහැටවත් දැක ගන්න, ඇවිල්ලාවත් යන්න හිතෙන්නේ නැද්ද කියලා. අම්මයි තාත්තයි දෙන්න වෙන් කරනවා කියලා කියන්නේ මහා ආනන්තරිය කරුමයක්. මානසිකව මේ දෙන්න වැටෙනවා. හේතුව තමයි ඔයාලගේ දරුවෝ බල බල ඉන්නවා. ඊට පස්සේ දරුවෝයි මුණුපුරොයි ටික ගෙදර හැන්දෑවට එකතු වුණාම අරුන්දව අයින් වෙනවා. එවුන්ද ඒ සමාජයට ගැලපෙන්නේ නැති වෙනවා. උන්දගේ කනට හඬට ඇහුනවා. අන රූපාහිනී නාට්‍ය එවුන්දට ගැලපෙන්නේ නැති වෙනවා. සාලෙට එවුන්දා අනවශ්‍ය කෙනෙක් වෙනවා. එවුන්ද පිටිපස්සට විසි වෙනවා. මම මේ කියන්නේ ඈතටම පේන සමාජයේ තියෙන දර්ශන. ඔයාලා කරලා තියෙන්නේ තේ ඉරනම ගොඩ අතෑන්වල. හැබැයි හෘද සාක්ෂියට මේක දැනෙනවා. කාමදුරුවනේ පවතින ක්‍රමය ඇතුලේ අපි එහෙම තමයි ඉන්නේ. කොරන්න දෙයක් නැහැ. මගේ ගෑණිව දික්කසාද කරන්න බෑනේ. ඒකි කියන විදිහට මං ඉන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. ගෑනු අය ලංකාවේ හරියට මනුස්සකම් තිබුණොත් ගොඩක් වැරදි අඩු වෙනවා. හැම පවුලම අවුල් කරන්න පාදක වෙච්චි ප්‍රධානියා ගෑනු කෙනෙක්. මම මේ මගේ අම්මා ගෑනියක්, අක්කන්දි ගෑනියක්, නංගිලා තුන්දෙනාම ගෑනු. සියලුම කාන්තාවෝ වගකීම් වගවීම් කියන හෘද සාක්ෂියට එකඟව ගත්තොත් ගොඩක් ගැටලු අඩු කළ හැකි. නිකම් බලන්නකෝ නෑකම මූණිච්චාවක් කියලා කියන්නේ තෘප්තිය සඳහා කියලා කියන්නේ කසාද බැඳපු මිනිහයි ගෑණී ඉඳලා තෘප්තිය නැති වෙච්ච ගමන් ඒ දෙන්නගේ වෙන ගෑණියක් අරන් පැනලා යනවා වෙන මිනිහෙක් අරන් පැනලා යනවා දරුවෝ දෙමව්පියොත් එක්ක ඉඳලා දෙමව්පියන්ගෙන් කාලා හැදිලා වැඩිලා දරුවාගේ අවශ්‍යතාව ඉටු කරගන්න දරුවාට හම්බෙන්නේ කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි එක්ක පැනලා යනවා තෘප්තිය මාරු කරනවා වැඩි තෘප්තියට ඡන්ද දෙනවා බුදුහාඳුරු anu දන වදාලා විශ්වාසා පරමාඥාති ඔය නෑකම මැද්දෙන් විශ්වාසය කියන එක තිබ්බනම් මැරෙනකන් අඹුවයි සැමියයි ඉන්නව කවදා හරි දෙමව්පියෝ කැමැත්තෙන් දෙනකන් දරුවෝයි දෙමව්පියෝයි කියන අය ඉන්නව අධ්‍යාපනය ලැබනවා ලෝකෙ දිනනවා ඒ හින්දා විශ්වාසය තියන්න කියලා කිව්වා නමුත් කොසල් රජුරවන්ට කියාපු මේ නෑකම හදන විදිය සමාජයේ යථාර්ථය පෙන්වන ධර්මතාවය අපි පිළිගත්තේ නැ ඒකෙන් විනාශ වෙලා තියෙන්නේ නමුත් කාලය ඉවරයි අපිට ලැබිච්ච අපිට දීපු ඒ නිසා
ඔයාලා හැම දිනාටම අවබෝධයෙන් යන්න සුදුසු ගමනක් මගක් පෙන්වන්නට ඕනේ. ඒ නිසායි මම කිව්වේ පුංචි පුංචි වැරදි තියෙනවා අතරින් පොඩි නෙමෙයි ඒවා ලොකුයි අපිට පොඩි වාගේ පෙවුනට. මම නාලික හමුදා ප්‍රතිතුමාට දවසක් ලියුමක් දැම්මා මට ගයක් හදා ගන්න ඕනේ ඒකට රුපියල් 40 ලක්ෂයක් ඕනේ ඒක දෙන්න කියලා. මේක දෙන්න ක්‍රමයක් මම ලිව්වා. සමීක්ෂණයක් කරන්න කියලා මම ලිව්වා. මොකද්ද සමීක්ෂණය දන්නවද? සිගරට් එකක් කියේ 20 ආ 20යි කියමුකෝ. දවසට 5ක් බොන මල්ලි කෙනෙක් හිටියොත් 100ක බොනවා. මාසෙට දින 30ක් වුණොත් 3000ක් වෙනවා. අවුරුද්දක් දිව්වොත් එහෙම 12 × 3 = 36යි. 36000ක් වෙනවා. නායක හමුදා කීයක් ඉන්නවද ඔක්කොම? 45000ක් විතර. අපි හිතමුකෝ 40000ක් විතර කියලා. 40000න් 4න් එකක් 10000යිනේ. 10000ක් සිගරට් බිව්වොත් කීයක් වෙයිද? මෙන්න මේ විතර ගානක් එනවනේ. 1, 2, 3, 4, 5, 6, 7 ගාන කීයද? 3 කෝටි. නාවික හමුදාවේ 4න් 1ක් සිගරට් බොන ගාන 3 කෝටි. මට 40,000,40ක් දෙන්න බැරිද? මම ඒ ගාන ලියලා හරියට යටින් ලියලා මට 140,000ක් දෙන්න බැරිද කියලා. අරක්කු බොනේවා, බියර් බොනේවා, ඇර කොච්චර පුච්චනවද කියලා බලන්නකෝ. ඔය සිගරට් බොන එක කොල්ලෙක් අම්මට රුපියල් 3000ක් දෙනවද මාසේ අන්තිමට? තාත්තට 3000ක් දෙනවද? නෑ, දෙන්නේ නෑනේ පුතා. සිගරට් 3000ට වැඩිය බොන අය ඉන්නවා මම දන්නවා. නමුත් දෙන්න ඔයාලා පිනකට කීයද යොදවන්, හොඳ දෙයකට කීයද යොදවන්? නමුත් ජරා ජීරණ වැඩවලට කොච්චර යොදලා දානවද? ඒකෙන් ඇති ප්‍රයෝජනේ කියන්නකෝ බලන්න. ලබන ප්‍රයෝජනේ නෑ. මම මගේ පඩියෙන් පන්සලක් හැදුවා, අංග සම්පූර්ණ පන්සලක් හදලා මම පූජා කළා. මං හරි සතුටු වෙනවා. අපේ අම්මලා දායක සභාවේ මැඬුවා මට පිස්සු කියලා. ඒගොල්ලෝ සන්නහවට එම කිව්වේ. මං පරිත්‍යාග කළේ මගේ නිදහස සතුට වෙනුවෙන්. ඔයාලා මොනවද පූජා කරුවේ? රැකියාවට ඇවිල්ලා. එව්වනම් කියලා වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ, කොච්චර නම් පූජා කරුවද කියලා. සියලු දේම වැසිකිලි වල ඇති. ගොඩාක් දේවල් වැසිකිලි වල ඇති. ගෙයක් දොරක් සාමාන්‍යයෙන් හදාගෙන ඇති. මන් දන්නවා අපේ පැත්තේ ඉන්න නාවික බටයොන්ගේ බහුතරයක ගිගෙවල් කොහොමද තියෙන්නේ කියලා. ඒ හින්දා සල්ලි හම්බෙනේවා විනාශ කරලා නැති කරලා දාන්න නැතුව අඩුම තරමේ යුතුකම් ටිකවත් කරන්න මහන්සි ගන්න. අපේ ස්ටාෆ් එකේ ඉන්නවා රුපියල් 3000 හම්බෙන ගුරුවරු 5ක්. ඔයාලට හම්බෙන පඩියත් එක ගැලපුවාම සමහර විට 15 ගුණයක් විතර හම්බ වෙනවා ඇති. 15 ගුණයක් විතර. අර මිනිහා ජීවත් වෙනවා ඉස්කෝල මහත්තයෙක් වගේ. 15 ගුණයක් හම්බෙච්ච ඔබත් විස්රාම ගියාට පස්සේ සමහර විට ගමටත් නැති, රටටත් නැති. අර රණජයපුර අපිට පේනවනේ. රණජයපුරට ගිහිල්ලා බලන්න ඔබ ඒක රණජයපුරද කියලා. හප්පච්චි වෙච්ච දෙයක්. මං ගියා බණ කියන්න.
ලස්සන බණකුත් කිව්වා දෙවෙනි බණට ආරාධනා කරනකොට කිව්වා මට බෑ කියලා ඒ තරම් ඒක මනුස්ස කන්නක් නැහැ ගෙවල් වපුරලා වාගේ තිබ්බට ඒ ගෙවල් නිවහනක් නන් නෙවේ ගෙවල් තමයි නිවහනක් වුණා නම් හරි වටිනවා ඔක්කොම ඉන්නේ ආමි එකේ නේවි එකේ ගුවන් හමුදාවේ මල්ලි ලැවෙන්ඩ ඇති යුද පිටියේ යුද භූමියේ හිටියා නෝන්ලා ගෙවල් වලට වෙලා හිටියා හුදකලා මිනිස්සු තනි කරමින් ඉන්නේ එකේ අන්‍යෝන්‍ය වශයෙන් සබදතා නැහැ කන් නැ ගුණවත් කන් නැ අසල් වැසි කන් නැ තනි තනියෙන් ජීවත් වෙන මිනිස්සු වෙලා එහෙම ජීවත් වෙන්න බෑ පවුල් 1000 ගානක් ඉන්නවා ඒක සුර විමනක් වගේ කරන්න බැරිය එක්කාසු වුණා රුපියල් 30000 40000 පඩි හම්බෙන මිනිස්සු ඉන්නේ ඔක්කොම සමහරට දෙන්නම පඩි ගන්නවා එහෙව් එකේ රුපියල් 80000ක් විතර එන ගෙවල් වල මිනිහෙක්වත් සමාජයේ වෙනුවෙන් යහපත වෙනුවෙන් 750ක්වත් පියදම් කරන්නේ නැතුව කොහෙදෝ යන්න හදනවා ලෝකෙකට අවසානයේදී මිනිහෙක්වත් නැතුව මලගමටත් බැනුම් අහලා මිනිහ වල දාන තැනකටපත් වෙනවා එතෙන්ට යන්න එපා එතෙන්ට සේඳු වෙන්න එපා ජීවිතේ යම් අරුතක් තියලා නිවන් දකින්න මහන්සි ගන්න මං අන්තිමට කියන්න හදන්නේ වෙන මොකවත් නෙමෙයි මං කී දවස්වල ගියා වෙත්තල කියන කැම්ප් එකට යුද්ධ ඉවර වෙලා ටික කාලෙකින් කර්නල් බණ්ඩාර සර්ගේ ආරාධනාවකට දේශනේ ඉවර වෙලා හැන්දෑයාමේ මට කතා කළා ස්වාමීන් වහන්සේ යන් අපි යාපනේ පැත්තේ පොඩක් ඇවිදලා යමු කියලා මං ගොම් මට බෑ කියලා ඒගොල්ලෝ නෑ ස්වාමීන් වහන්සේ මිනිස්සුත් එක තරහයිද කියලා මං කොහොම යාපනේ මිනිස්සුත් එක තරහ නෑ මං හරි ආදරෙයි මං කවදා හරි උගන්වන්න දෙනවා යාපනේ මුස්ලිම් ස්කෝල් එකට දෙමළ ස්කෝල් එකට කියලා එහෙනම් ඇයි බෑ කියන්නේ මං කිව්වා සිංහලෝ වන්දනාවේ ඇවිල්ලා ඉන්නේ හින්ද බෑ කියලා එදාසල් වන්දනාව යනවා කට්ටිය නාගදීපේ දඹකොළ පන්නයි බලන්න ඒකල මහත්යාගේ පෙරෙත්තෙම හින්දා ගියා කිව්වත් ආගෙම බලකොටුව ගාවට යනකොට මෙවුන් දඟලනවා නටනවා කෑ ගහනවා බීලා තල්රා බීලා බීලා මෙවුන්ට මොකද්ද වෙලා මගදී යනකොට කසිප්පු ගාරන් ගිහිල්ලා එව්වා බීලා මෙවුන් නටනවා මං සර්ට තට්ටු කරලා පෙන්නුවා මං කියවන්නේ යාපනයේ මිනිස්සු කඩිය වාගේ හට මෙහෙට දුවනවා බයිසිකල් පදිනවා ව්‍යාපාර කටයුතු කරනවා ගොවිතැන් කරනවා පොල් ගස් ලොකු පොල් ගස් ගලවගෙන කඩේ දාගෙන අරගෙන යනවා හිටවන්නේ අපේ උන් ගිහිල්ලා තල් රා බීලා කට කරෝලෙයි මිදි අරගෙන ආවා එච්චරයි කියන්නේ විශ්වවිද්‍යාලෙන් අත කොල්ලෙක් බලකොටු උඩ ඉඳලා සින්දුවක් කියනවා ඒ සින්දුවට තමයි මෙවුන් පල්ලෙහ නටන්නේ මං අර කොල්ලා ඉන්න තැනට යන් සර් කියලා ගියා යනකොටම කොල්ලා පීකරේ පැත්තකින් තියලා ඇවිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ සමාවෙන්න ඕනේ මම මේ විශ්වවිද්‍යාලේ ඉඳලා සමීක්ෂණයකට ආපු ගමන් මේ යුද්ධයේ තිබ්බ පළාතේ අවුරුදු 30ක යුද්ධය සහ දැන් අතර තියෙන පරාසය බලන්න ආවේ කියලා මං කියන සින්දුවට අහන් අර මිනිස්සු ස්වාමීන් වහන්සේ නටනවා මම මොනවා කිව්වද කියලා ඒ මිනිස්සු දන්නේ නැහැ ඇහුවෙත් නැහැ වන්දනාවේ ආපු උපාසකම්මලා මේ මට සල්ලි විදික්කලා ගිහිල්ලා මං හංගන්නේ කියලා මං ගැන කවුරුවත් දන්නේ නැහැ මිනිස්සු ඇවිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ වන්දනාවේ නෙමෙයි කියලා ඒකෝල්ලා කිව්වා මං ඒ ගමන බණ්ඩාර සර්ගේ මූණ දිහා බැලුවා සර් බිම් බලාගත්තා මං කියපු දේ සනාත වුණා සර්ට මං හැබැයි ඇවිල්ලා ඒ සින්දුව පාඩම් කරගත්තා කොල්ලා කියාපු එකේ ඒ තරම් ලස්සනයි ඔයාලගේ ෆෝන් වල තියෙනවා මේ සින්දුව දෙවි තවුණු හිටි නිවි පහන් දින පියදා කලක් හිතේ තෙලි දොලක් ගැන මත ගාලුත් සඳක් නැගී තල් වැටයලින්
වේදී හඳත් සෙන්නතිවා මලත් තමක් නෑ මලක් මරන් මම නාගදීපේ ආවා නාගදීපයට ඉහළ අහස් කුස සන්වන් පෑය ගනි එදා දෙසූදම් මෙදාගේමයි තවමත් සුවඳ දැනේ දවිතවුනෙත් නිවි පහන් මුන දිනක් උදාවා කලක් හිතේ පිලි සිඳුනු බොලක් ගැන මතක අලුත් සඳක් නැගී තල් වැට ඉහළින් වෙදි හඳත් නැසෙන්නතිවා මලත් තමක් නෑ මලක් අරන් මම නාගදීපයා පරවි තතුවකින් සිසිල් පැන්දුවා සුදුමල්ගෙන ආවා සඳක් නැගී තල් වැටයලින් වෙදී හඳත් නැසෙන්නතිවා මලත් තමක් නෑ මලක් අරන් මම නාගදීපයා වසර 30ක් යුද්ධයේ තිබ්බත් ඔබ වහන්සේ නාග විහාරයේ වැඩ ඉන්නවා මට පේනවා. වසර 30ක් යුද්ධයේ තිබ්බ යුද බිමේ ඔබ වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවන් මහ වීදියේ සද්ගායනා වෙනවා මට ඇහෙනවා. අවුරුදු 30ක් යුද්ධයේ තිබුණත් යාපනේ වීදියක් වීදියක් ගන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා වඩිනවා බුදුහාමුදුරුවනේ මට පේනවා. තුනරුවම්ම වැඩ ඉන්න මේ යාපනේ මතු දවසක එවැනි ගින්නක් නොඇවිලෙන්නට රටේ තොටේ ජාතියක් ගෝත්‍රයක් නැතුව හැමෝගෙම හිත්වල මෙත්මල් පූදින්නට කියලා සාමේ නාමයෙන් පිරිත්තන් එහෙම බුදුහාමුදුරුවනේ කියලා අර කොල්ලා එදා කිව්වේ. එක සින්දුවේ විතරක් තිබිලා වැඩක් නැහැ. ලොකු කුඩා හැම ජාතියකගේම හදවතේ තිබුණොත් මතු දවසක එහෙම නොවේ. නමුත් කූරතර ගති තවත් හිත්වල තියාගෙන මොන ජාතිකයෝ පැහුණත් සිංහලයන්ට යුද්ධයේ 30 අවුරුද්දක් තිබ්බාය කියන එක අමතක වුණොත් අමතක වෙලා නැවත නටන්න ගයන්න වයන්න පටන් ගත්තොත් ආපිට දවසක ස්වජාතීන් අතර හරි විජාතීන් අතර හරි එහෙම නැත්නම් දේශ දේශාන්තර වලින් හරි මේ පුංචි අඹගෙඩියක් විතර තියෙන ශ්‍රී ලංකාවට ඔබ හදන ඔබේ දරුවන්ට අවුරුදු 18ක් විතර වෙනකොට 20ක් විතර වෙනකොට ආපිට දෑත දෙපය අහිමි ගෙදරට මල කඳන් මිනි එන කාලවකවානුවක් මතු දවසක උදා විය හැකි. එතෙන්ට නොයෙන්නට වග බලා ගත යුත්තේ කිරිසප්පයෝ නොව වග කිව හැකි හිතිය හැකි ඔළුව ලොකු ඇඟ පසඟ තියෙන අපිට මිසක් අන්න අයට නෙමෙයි. රටේ මහරජ්ජුරුවන්ගේ ඉඳලා
සකල විදම මිනිසුන්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් දැක්මක් තියෙන්නට ඕනේ මගක් තියෙන්නට ඕනේ චින්තනයක් තියෙන්නට ඕනේ නැත්නම් වඳුරාට වෙච්ච වැඩේ කරගෙන හැමෝටම මැරෙන්න වෙනවා මොකද්ද වඳුරාට උනේ උල ගැලෙව්වා ඉන්නේ කොතනද කියලා අමතක වෙලා පලංචිය උඩ තිබ්බ ඉරාපු කොටේ හරු ඈත් වෙන්න මෙහෙම ගහලා තිබිච්ච උල වඳුරා මෙහෙම ඉඳගෙන ගැලෙව්වා වඳුරා කලිසමක් ඇඳලා හිටියේ නෑනේ වඳුරාට අමතකයි උල ගැලෙව්වහම වෙන දේ වඳුරා උල ගැලෙව්වා කොටපලු දෙක සටාස් ගාලා වැදුනා වඳුරාගේ සල්ලි මල්ල කුඩු කරගෙන වඳුරා කොටේ උඩ මැරුණා ඒකමයි සිංහල ජාතියට වෙන්නේ මතු දවසක තමන් විහිම්ම ගලවන උල් තමන් විහිම්ම හිටවන උල් මත පිහිටලා මැරෙන්නට වෙනවා තමන් ගලවලා විදික්කන්නේ සාර ධර්ම නම් ඒක මත්ත්‍ය මැරෙන්නට වෙනවා සාර ධර්ම හැමමම තියන්නට ඕනේ ඒක අපිට අදාළ නෑ ගලවන්න ඒක අනාගත සඳහා යම් පිරිසක් විසින් නිර්මාණය කරන නිර්මාණයක එකතුවක් ඒ නිර්මාණයේ එකතුව කඩලා බිඳලා විසිකන්න ගියපුවාම ජාතියම ඉවර වෙනවා එනිසා ඇතෙන්ට යන්නේ නැතුව හොඳ පුරවැසියන් පිට වාසනාව ශක්තිය ධෛර්යය ඔබට මට අපි හැම දිනාටම ලැබෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරමි නිහඬ වෙනවා සියලු දෙනාටම ජය ශ්‍රී මහා බෝහාමුදුරන්ගේ සරණින් දලදා හාමුදුරන් වහන්සේගේ අනන්ත ගුණ බැලෙන් යහපත් හෙට දවසක් වේවා වෙත්වා වෙම්වා කියලා ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා නාවික හමුදාවට සියලු ආරක්ෂකාංශයන් අතර මෙතෙක් ලද දීප්තිය කීර්තිය ඉස්සරහට අරගෙන යන්නට ඔබ හැම දිනාගේම දායකත්වය ලබා දෙන්නට කියන ගමන් ලැබේවායි කියන ගමන්ම ඒ සඳහා තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා කරමින් මා නිහඬ වෙනවා හැමෝටම බුදු සරණයි කාලය धर्मदेशनाव संदहा योदा गान की लकियन ओने काले अब बड़गिनी ने की लवेन ने थी गियान ने नमुत मतल अभिला पियन काले चराई मांगी तनमा बुदा कहन मत वड़ा ठीका कहाला එකක් හරි හදා ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ මං කියපු යුතුයකම් වලින් ඔබ වසලෙක්ද කියලා බලලා ඒ වසල ගති අත අරගන්න යුතුයකම් ගරු කරලා නැත්නම් ඒ යුතුයකම් ගරු කරන්න අච්චර මුදල් ප්‍රමාණයක් පුච්චලා දානවා නම් ඒක නවත්ත ගන්න මං නිකමට ලිව්වේ මට ඕනේ කියලා මං කවදාක්වත් සතමනහක්වත් නාලික හමුදාවෙන්වත් වෙනත් ආරක්ෂක අංශකින්වත් අරගත්තේ නැහැ නියම කරලා ගන්නෙත් නැ ගන්න අදහසකුත් නැ මගේ අයියාන්දි මේජර් කෙනෙක් හැටියට හිටියා මල්ලි කෝපල් කෙනෙක් හැටියට හිටියා මම භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ගුරුවරයෙක් හැටියට සමාජයේ ඉන්නවා මම මේ ඉන්න තාක්කල් සල්ලි වලට බන කිව්වෙත් නැ කියන්නෙත් නැ සල්ලි වලට දේශන පැවැත්වෙත් නැ පවත්වන්නෙත් නැ ඒකෙන් තෘප්තියක් ලබන්න බෑ एक सातुटाक लबान बै विंदी नद बै मिनी कुट जीवात तेन गोडाक साली ओने ठीका योन है अपने खान बोन आदि पालन उखुम देवाल नोमिले हाबे नो लो के आगे अहवाल दे आडू की लकियान मम बना किया खाली दुरखाते नहीं स्वामी नहान तो बहान से आवास्य देवाल तीन वा किया न किया लकियन पंखाव दावत किया न तू किया वाला तो क्या मसी देख तेला तीन को किया ඉත් මට හම්බෙච්චේවා වේලුවනාරාම පන්සලට පූජා කරලා මං ආවා එන්න. එව්වා බඩ බැඳගෙන ත්‍රිකුණා මලේට එනකන් උස්සාගෙන එන්න දාය කියන්නේ. ආය එන්න බෑ. මං කොළඹ ගිහිල්ලා බණ කියලා ඒවා උස්සාගෙන එනවා හිඟන්නා වාගේ විල්ලැජ්ජා නැතුව. ඒක කරන්න බෑ. ඒ නිසා හෙට දවසේ හම්බ වෙනවා හෙට දවසට ජීවත් වෙන්න. අද දවසට හම්බ වෙනවා අද දවසට ජීවත් වෙන්න. වික්ෂුවක් හැටියට හිටියොත් මතු දවසටත් එහෙමම හම්බ වෙනවා. එනිසා ගොඩක් දේ අවශ්‍ය නැ ඔබට අවශ්‍යයි මට වඩා හැබැයි ඒ අවශ්‍යතාවය සඳහා දෙන මුදල් ගෞරවේ නිලැඳු
වයිකක්වත් ජරා කරන්නේ නැතුව පුච්චන්නේ නැතුව විනාශ කරන්නේ නැතුව රැකලා හොඳ ගමනක් යන්න භාවිත කරන්නයි කියලා සිහිපත් කරමින් මම නිහඬ වෙනවා හැමෝටම බුදු